නිෙදිනිවල මුළුමහත් ලෝකයම මුහුදු පත්ල දෙස එහම ලැතැන් ටයිටන් සම්මැරීනය දෙස බලාගනින්න් දැන්දී ලාංකිිකයන් විදිහටාපිී පලාගනීඉන්නේ අහස්ස දෙස. ගෙවුණු දින හතක් තුලදී වන්්‍යානාා දහතුනක් ප්‍රමාදායි කියන ප්‍රවෘතිය පලවීමත් සමගන වනාය නාවුක සහ ගුවන් සේවාමාත්‍යය නිමල් සිලිපාරද සිල්බා මහතා තුන්සේ හැට වැඩස තහනට ආාධතයක විදිහයටට සහභාග කරගෙන එතුන්ගේ නේ පිළිබඳවීම සාාසිතීන අවශ්චතාලය ප්‍රේක්ෂක ඔබටත් ඒවගේම මාධ්‍යවිදීන් විදිහයට අපටත් මතුල අද ඇමතිතුමා අපේ ආරාධිකස් යන්න අපි ගුවන්්‍යානා ප්‍රමාදයෙන්ම පටන් ගමු ඇමතිතුමා දිනවකවානු සහිතව කියනවනං දෙදහස් විසිතුනේ අප්‍රේල් මාසේදීමිල්බන් ගුවන්තට පොලේ පැත්තිහක ්‍රමදයක් වාර්තාව වෙනවා කාරමිකදෝෂයක් කියලා කියන්නේ විිශේෂන් මගින් ශ්‍රීලංකවඩ් ැමිනීමට සිට ශ්‍රීලාන්කේ මගින් සඳහන් කරන උන්ට හෝටල් පහසුගං හෝ ලබා දුන්නේ නැහැ දැලි පිඩාවට පත්වනයි කියලා. ඉට පස්සේ දෙදහස් විසිතුනේ මැයි මාසේ කොරියාවට යාමට සි ශ්‍රමිකයන් පිරිසත් දක්කුණ කොරියාවට යාමට නොහැකි වුණා ඔන්ගේ රැකයා අවදානම් තත්වයකට පත් වනා. ඉට පස්සේ ජූනි හතරවෙෙනනිදා. න අලත් ්‍රි ලංක ගන් යානයකින් දකුණුකොරියාවට වන්නට කටයුතු කරා හැබැ එතනදිත් පෑ දෙකක් ප්‍රමාද වෙලා තමයි ගුවන් ්‍යානයාවේ. දෙදහස් විසිතනේ ජූනි විස්ස දුණකොරියාවට පෑදොලාත් පරක් වෙලා තමයි, ශ්‍රී ලංකන් ගුවන් යානය පිටත්වීම සිදුවනේ ශ්‍රමිකන් ඇතුළු මගින් පනස් දෙකක් පීඩාවට පත්වු. ඇයි මෙහෙම වෙන්නේ. සංක අපි දැන් මේ ගුවන් ඉතිහාසයේ ගත්තුත්හේම, ්‍රී ංක ුවන්සේවේ පමණක් නෙවෙයි ලෝකයේ තියෙන ප්‍රධාන ගුවන්සේවා හැමකම වගේම යම් ප්‍රමාණයක් ගුවන්ඥානා විධ හේතුූ නිසා ප්‍රමාධ වෙන අවස්ථාවල් තියෙනවා මෙ පමණ ඔවු එකයන්නේ කටායාවේ ගත්තත් අපි බැලුවා මට ලැබිරතින් උපදෙ අනුව ශ්‍රී ලංකන් එයාලයින් සමාගමෙන් එවැනි ප්‍රමාධවීම් සිදුවෙනවා නමුත් මේ හිටිකාලයක් තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවාවී මේ ප්‍රමාදයට යම්යම් හේතුව කාරණ රාශ්ක් තියෙනවා පළවෙනිබදේ තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවාව දැන් අපට තියන ප්‍රශ්න හා ගැටලු ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය කියලා කියන්නේ බිලියන එකයි දසම දෙකක් ඇමරිකාන් නික්සත් ජනපද ඩොළර නයවිච්ච. බොහොම අමාරුවෙන් දුවන ගුවන් සේවාවක්. ඒගැන අපි නය විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ ගැන මන් පසි විස්තර කියන්නන්. ඉතිං ඒ පමණක් නෙවෙයි. දැන් මං අද වාර්තා කැඳෙවා මේ පිළිබඳව යකි වේ දැ දාහරණයක් වශයෙන් මෙල්බ නගරයට ගිය. ඒ සේවේදී. එතනදී අපට තියන ප්‍රශ්ටය තමයි. යම් ගුවන්්‍යානයක් අපට නැතිවනානන්ැර ප්‍රමාදයක් වුණාණන් අපිට ඒ මගින් ගෙන්වා ගණ්ඩ වෙනත් ගුවන්ඥානයක් නෑ. මොකද අපේ තියෙන කැපෑසිිතික අපේ තින ධාරිතාව ඉතාමත්ම අළුයි ගුවන්්‍යානා ප්‍රමාණය අපිට කියත්වය නොද දැන් අපට දැක් තියන්නේ ගුවන්්‍යානා දාශයයි. ඒ දාශයත් එකක්වත් අප අයිතියක් නෑ අයර්ගල්ල තියෙන්නේ.ි බදුකුලි මට දත්ත ගුවන්න නෑ තමයි තියෙන්නේ. අපට විසි දෙකක් තිබුණා ඒ විසි දෙකෙන් දැන් දාසයෙන් තව පහක් දැන් බිම. මොකද ඒවට අවශ්‍ය ඒ වගේ එන්ජීන් කැඩිලා ඒ එංජීන් හදාගණ්ඩ තියෙන දුෂ්කරතාවයන් නිසා. ඒ නිසා අපිට සිදිවෙලා තියෙනවා මේ ගුවන්්‍යානා කළමනාකරණය කරගෙන අපිට මේ ගමන් බිමං යන්ඩ මොකද ඒවගේම දැන් අපි කියනවා. හරියාවට අපි මේ වෙනකොට අටශයවාර්යක් ගිහිලා තියනවා අටශය වාරයක් ගිහි තින ශ්‍රී ලංකන් ගුවන්සේ කොයි කාලිදරද පෞුග්‍යිය අවුරුද්ධ තුළ අවුරුද්ධක් ඇතුරතට හරිට නමුත් මේ ගුවන්ජානා ප්‍රමාදය තමයි වෙලා තියෙන. ඉ ඒ නිසා මේක අපි සාපේක්ෂුව අපි බලන්ඩෝන මේගුවන් ්‍යානය මොකොද ප්‍රමාදවීම හේතුව මේ ඉදන් යනොට උබ දන්නවා ගුවන්්‍යනාව දකුණ කොරයාාවට යන අස්ථා තුනකදී ප්‍රමාද වෙනවා ඇමති තුමා එකැන දෙදස් විසි තුනේ මැයි මාසේ පරක් වවා ඉට පසේ ජනනි මාසේ හතරවෙෙන ද පරක් වෙනවා යි ජූනි විස පරක් පරක්ේ එකන තවරක් පරක්වෙ දොර දැ මේ ඔය ආන්දෝලාන්පක තත්ත්වයට තුළු දුන්න ගුවන් ගමන අර මගීන් අත්‍රමාක් වෙලා ඒ අවස්ථාවේදී මටත් තෙලිෆෝන් ෝල්ස් කෝඩක් ම්බුලා. ම හයන කොට ලා යෙන්නේ දැන් අපට ඔබ දන්නවා ගුවන්්‍යානයක ගමන් කරනඇගේ අපි අංක එකට දෙන්නේ සුරක්ෂිතතාව සේට අපිට පොඩි වැරද දක් තිබුණා කමක් නෑ කිය ගුවන්්‍යානයට අපෝගන්න බෑ අන්තර්ජාතික අයිකාවූ රෙගියුලේෂ නීතිරීති අනුව හරියටම ඒ පිළි බඳව සහතිකයක් ඉංජිනේරුවන්ගෙන් අපි ලබාගන්නට ඕන ඉතින් මෙතන වෙලාන ටෙක් නිිකල් ෆෝල්ට එකක්. ගුවන් ්‍යානයේ යම් තාක්ෂණක වැරත්්දක් නිසා ගුවන්ානය පාසර කරන්න බැරුුණනාේ පැත්ත යට ඔතුමාක් කියන මෙල් බන්න්න එක හෙමලැත්තන් දක්ුණන කොරයාාවට මේල් බන්් එක මේල් බන්න ද අපිට එඉන්න හිට අපට අමතර ගුවන්යාා නෑන අපට ගන්ඩ ඒවාගේ අවස්ථාවකදී වෙන විකල්පයක් නෑ. ඒ අවස්ථාවේදී මංග හවා ඇයි මේ ගුවන් මගින් සරු දෙෙනටම හෝටල් පහාකන් දුනේ ලැත්තකි. ඒ අස්සාාවදදිකව හතිබුණු හෝටල් ලොකම පිලතිබුණන පුළුවන් අයට දුන්නා අනිත්තායට ඒ සඳහා ගාස්තුවක් ගෙව්වා කියලා. නොකසිය පනාාකෝදසියක් ගෙව් පුළුවන් අය වෙන ගුවන්්‍ය අනාවල දාළේවා ඉති මෙන මේක තමයි හෙතිබුණු තත්ත්වය. ඒ ඔය මෙෙල්බන් වල තත්වය පිළිබඳව. ඊලකට කොරියන් පිළිබඳ තත්ත්වයබේ පිළිබඳව ජනමාධ්‍ය තුළින් පාර්ිමේන්තුව තුළ. හම වැරදි මත රාශියයක් ප්‍රකාශ වෙලා තිීනවා. තැ මාළඟ තියෙනවා දැන් ඔබ දන්නවා ගුවන්්‍යානයක් ගෙනයාම සඳහා ගුවන්්‍යානය නිියමුවන් තුන්දලක් විතරන්නවා පයිලෝ ඒගේ ඒින් එක් කෙනෙක් වත් නැතුව ගුවන් ගතකිරීම තහන අතර්ජාතික නීතිය අනුවන්. ඉතින් මේ දවසේ ෆල කරන්ඩ හිටියා ෆස් ෝෆිස කෙනෙක් ඕෂද විමල රත්්ද කියලා එතුමා බොකොද කරේ එතුට වන් දෝෂ කියන්න ඇතිවිතු මට අශරීපුුණානේ දවල් එකයි හතල් හට අපිට එව්වා ගුවන් සමාගමට මෙන්න මේ කියන වෛද්‍ය සාහතිකේ මේ කියන වෛද්‍ය සාහතිකය ව්වා මේ වෛද්‍ය සාහතිකය කියලා තියන්නේ සිවිය ඇකවුට් ගැස්ෝ ටරයිශි කියැන බඩය කෙරි. අමාරුවක් තියවා දරාධයක් හේතුව බාධ ැඇති මේමකට නග ගණඩ බෑලක මට හිල්ලා අසනපුුණොත් ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙවැනි කෙරෙක් නැතිවනාාම අපට සිදුවෙනවා වෙනත් නියමුවෙක් එකට ගණඩ. මේ අවස්ථාවේදී අපි නියමුවන් හතලිස් දෙනෙක් හිටියා එදා දවසේ යට ඕෆනේ එකක් එයට විවේ ගඩ දවසක්. එවැනි ගුවන් හතලරිස් දෙනම විසිනෙක් හිටියා මේ විසිදනාටම මම අදගෙනල් ලැහවා එයාලංකා සමග ඔවුන් කිවා මේ විසිදනාටම ටෙලිෆෝන් කළ කිව අනේ මේ ගුවන්්‍ය නැගෙෙනිය අන්ඩ එක් කෙනෙක්න්න කියලා ඔක්කොම කිය මේ අද අපි ඔ් එකපිටියන්ඩ බැකි නමුත් මීට ඉස්සෙල්ලා එකයන්නේ මෙවැනි අවස්ථාවල් හිදී ගුවන් ගමන් දෙසය හැත්ත හතරක්ක ජූනි දාවෙන් ද වෙනකම් මේ අවුරුද්දේ මේ ඕෆ වෙලා ඉන්න අයි වැඩ කරලා තියෙනවා ඒ ඇයට විශේෂ දීමනාව්‍යන ඕෆ් දවසි වැඩ කරන්න. න මෙදා දහසේ කිසිම කෙනෙක්කාවෙනෑ. මංකනක තමයි මෙතන සිදුවෙච්ච දේඒ. ඒට ඒ අයි නැතේ ඇම බෘතිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන්නේ ඒ කියන්නේ දැන්තමයි කියන්නේ බෘ්තිය ක්‍රාමාගයක් අපිට දැනුන්දීලත් නෑ සබාපත්තුමාට දැනුන්දීලත් නෑ එකක මට දැනුන්දීල මගින් සාකච්චාවක්කිල්ලන්න හෙම කරලත් නෑ. ඊට පස්සේඊඊ දින කීපයකට පෙර සභහපතුමාට කියලතිනවා ඇයගේ යම්යා ෘත්තිය ප්‍රශ්්‍ර තියෙනවා ඒ පිළිබඳව සභහපතුමාාව මුණ ගැහුණ බ ත්තුමාක් කියලන ඔබතුම තින ෘත්තිය ප්‍රශ්න ගොනු කරලා දෙඩ මම ඉදිරියේදී සාකච්ඡාවත් දෙදම්. ඒවෙලා ඇි හරි කියලන අපි මේ ගෝස්ලෝ එමලට අපිහෙමින් වැඩරවා ආකුරුවට වැඩකරන කියලා අපට කියලනෑ. අපිහිත්ව සාමාන්‍යය තත්ත්ව යටතේ ෘර්තිය සමිතියක තියන වගකීම තමයි තමන් එවැනි ෘතිය සමති ක්‍රියාමාර්ගයක යදෙනවනන් මේ වගේ වගකීතු වෘතියක ඉන්න අය දැ න්ද දන් යිදවරු ෘත්තිය සමතික්‍රය අමාල් ගැ ගන්නවාන් කියනවන අපි දැන් මේ දවසේ මේ වෙලා විඳම් මේ වෙද අපි වැඩ කරන්න නමුත් අපි ලේඩු හිජ්ුවේකේ කැන්ස හොත් ිේ මේ තැන්ගල වැඩ කරවා කියලා. මෙන මේ දේතමයි වනේ නැත දැන් ඇමතුමා ඔය ඔය මන්දන්න විත්්‍යවාචකය කියන කහරිදිකල ගෙන ඔබතුමා ඔය සිද්ේට නිදහසර කාරණය විදියටට පාර්ලිමේතුවේදී ඔය කතා විදිරිපත් කරන්න ඕ දැන් ඊට පස්සේ මන්දැක්කා ගුවන් නියමුවන්ගේ සංගමය මාධ්‍යනිවේදනයක් සහ ලිපියක් නිකුත් කරවා ඔබතුමාට අත් ආමන්ත්‍රණය කරමින් දැන් මේකයි බුණේ කියලා උන් විස්තරනවා ඊට අමතර විපක්ෂණයකර කියනවා මේ ගන් නියමෝන්ට දැඩි අසාධාරය වෙලාතියෙනවයි කියලා පාර්ඩිමේන්තු අපි බල මු සජිත් ප්‍රේමදශස මහත්මය කිය න. තුමාට යන කැමති පහුගිය මාසහය ශ්‍රී ලංකන් එලයින්සක පයිලස්ලා හැත්තෑාවක් ඉවත්වෙලා තිය එතකොට මේ අවුරුද්දේ තවත් දහට කියන් යනොවිමේෙක්සල්ට අපිට ඇත්තටම රට අවශ්‍යයි පයිලස්ක තුන් සේති හා ඉන්න දෙසී ඇහැකයි. එතකොට මොකද වෙන්නේ ඉන්න පයිලස්කට සිද්ධ වෙනවා ජාත්‍යන්තර නිර්ණායක කඩ කරලලා ලයිකරන්න දැන් ඉස්සරහට එන්න සංචරක සමේ පයිස් ලව අනවශ්‍ය විදිර පවිච්ච කරයි එතො ය බ්‍රේකං ගුලේන්ස් යන මන්මගින්ගේ ජීවිතව කතියවා ඒ නිසා මමත් කියන ඇත්ත වශෙන්ම මේ පයිලස් ලගේ හිංගතාවේ ප්‍රශ්ටට රජයේ අවධානය ොහම යොරලාන්න හගේ තර්කය පදනමත්වනෑම තුයි සාමානයක් පදන මත් නෑ ය කියපු දවල්වලට සත්තියකුත් නෑ ඒ සනකාලය කන හරි වැරදි. තුන්සිියතියක් ඉන්ඩෝන තරහට න නෑන තුන්සිියතියක් ඉන්ඩෝ නෑ සංක පලන්ඩ. දෙදස් විසියක දෙදස් විසි දෙක දෙදස් විසිතුන කියන මේ වර්ෂ තුන තුළදී ගුවන්්‍යියමුවන් පනස්හබ් දෙරෙක් සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. හරිද ඉ පනස්සෙක්දර ඉල්ලාස්වී මනි හය දෙෙන විශ්්‍රාමාරන්තියනවා. දෙදස් ධානමය අපප්‍රේල් වන විට ශ්‍රී ලකන් ගුවන් සමාගම සතුව ක්‍රියාත්මක මටේ පවතින ගුවන්්‍යාන විසි හයක් තිබුණ විසි හයක් තියෙනකොට ඒ අවස්ථාවදදි ගුවන්්‍යියමූහිටේ තුන්සිය කොළයි. එතකොට නිර්ණායක අනුව ගුවන්්‍යානයකට නිර්ණායකේ තමයි ගුවන්ිය මුූ දොල්හක්කින් දන් ඒගාන හිටියා ඒ අවස්ථාවදී. ඊට පස්ස අපේ ගුවන්්‍යානා ප්‍රමාණය වුනානි දැන් දැන්දාසේ දන්දාශය ච දසේ ඒ නිර්නාායකට අවශ්‍යය ප්‍රමාණය දොළ හටත් වැඩියෙන් ඉන්නවා එක ගුවන්්‍යානයකට දසය දොළහෙන් වැඩිකාානක කියයද සිය හැට්ටයි ද හක් ද හටක් දැේ හ හක් හකර ඩා හර වඩායිවා ඒනිසා මේක සම්පූර්යම බොරුවක්ක අවශ්‍ය ගුවන්නියමුවන් ප්‍රමාණය නෑ කියන එක ඒයන්නේ දෙදස් වි දෙදස් දහන් නමේ වන විට ගුවන්යාාන විසිහයක් තියනකොට අපි ගුවන්ිය ම තුන්සේ කොළ හකිින් සේවේ කර ප්‍රශ්නයක් ඇතිවනේ නෑ එහෙමන කෝමද ප්‍රශ්නයක් ඇතිවෙන්නේ න් යයා දශයකර දැන් අඩු වෙලා තියෙනකොට දැ අලයි කරන ගුවන්්‍යයාන තියන දර්ශයයි එතකොට ගන් ගුවන්ියෝද සිහර දෙකක්කින්නවා තර් විපක්ෂණයතුමා සධාරන විදිහට හෙසට පත්වනු ගුවන්්‍යයමුවන් අහසට නක්දන ක්‍රමේ කම ේදයක්නෑ එක ගුවන්්‍යානයකර දොස්තන ගන්න න්නවන එක ගුවන්්‍යානයකට දොළස්ෙද මේවා අමූලික බොරු මේවා අතර අතේ පත්ව වෙන රෝල්න මේේවා හ? මේ වගෙන් තමයි යනතාව නොමගයාවන්නේ ඔබතු විශ්වාස කරනවනේද ශ්‍රී ලංකන් එයාලයින්ස්වල බොෝ ගුවන් යියමුවන් වෙනක් ගුවන් සේවාවලට යනමයිගේ ලෙමිරේත්ස් වගේ ගන් සේවලට බොහෝගෑයන්න නෑ දැන් අපත් දැනට රැදිිල වනදශී හට දෙකත් පිතරක් නෙවයි. දැන් අපි මෙවැනි කටකතා වග්‍යලම අය දැන්යන්නේ පටේ මේ තියන තත්වවිද ත්වයන් යටති. උගක් යදරටයරදාලන එක අප පිළිගන්ඩපයි දොස්ත රරුගයාා ඊලකට ඉංජිනේරෝරු යනවා විදවෘතිකයන් යනවා මේ අයගේ මුත්ත සමහර ප්‍රමාණයක් යැනවා අප අලු තෙංවා නිියමුව බඳවවාගෙන වැටු ප්‍රශ්න තියෙන් නවට වැටු ප්‍රශ්නඇත්තිය තුවා වැටු ප්‍රශ්නයක් කියල කියයන අපට ජාතියන්තර වශයෙන් දෙන කටායාේකේ වන මුදල එමිරේෂකේ වන මුදල හොන්කො ඔය එයා කැතිේ ෆ්‍රස්වි ගවන ඒ මුදලලා අපිට ගෙවන්නඩ බෑ නමුත් අපි මු ඒ අයි ලංකාවෙෙන ඉන්නේති ලංකාව ඉන්න ඉන්න අයට ඒයි ලංකාවේ වල් විට ලංකාවේ දූදරු ලංකාවීස්කොල්ලටයන්නේ ඉතින් කොහොම හරි මේ ගුවන් නියමුවන් මේට අනුගත වෙලා සේවය කලා ඉතින් අපට තියන තත්ත්වය අපේ ගුවන් සමාගමට ඒ පිතරතයේ ගෙවන මුදල්ගෙ වන්න බෑ නමුත් අපි තව ගුවන් නියමුවල් ගැනීම සඳහා අප දැන්වීම් පලරා දකේ විසිහදනක් ඇවිල ඉන්නවා. ඒ සඳහා ඉන්තව යනවා. එක එකසේ විසහ කැබෑර්තු සම්පූර්ණ කල නෙවේ විසිහයක් අයිතුුම් පත්‍ර වෙලා ය ප ඇවි එතකොට කවුහ යනවනන් අපිගෙන බොම හොදයි අන්ඩ ලංකාවට සල්ලීටිකක් හොයාගෙන එඩ නමුත් මෙම කඩා කප්පල් කාරි වැඩ කරන්නපා. අපි කියි කියැන ඒ එකයිදයි යන කෙෙනකුටා අපිට බ්ලණු වලින් බැඳලා බංවැල්දාල බැඳර තියාගන්න බෑන එක සංක දැන් වෛදවරු යනට නවත්තන්න පුළුවන්ද ෘතිකයගෙන නවත්තන්න පුළුවන්ද එක ඇයට තියෙන මානවහිමිකමක් කායිතියක් තමන් කොහෙත සේවය කරන්නේ තමන් ලංකාවි ශේවය කරනවද පිටක සේවය කරනවද කියන කාරී පිබද ඉවැනි දැ වෙන්නේ බොහෝ විට මේ තත්ත්වය දඩමීමමා කරගෙන අපිට මේක තර්ජනය කිරීමට කරද අපි යනවා. එත ගුවන්සේව කරගඩ බැරිවෙයි. නමුත් අධ්‍යක්ෂික මණ්ඩ මට කිව්වා කිසිම දෙක බයවෙන්ට් වැැමොත්තුමා අපට මේක මැනච් කරගන්ඩ මේක කළමනා කර කරගඩ පුළුවන් මේ රටට ආදරය කරන ගුවන්ියමු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සුළු පිරිසත්තමයි මෙහෙම යන්ඩ ඕන කියලා කියන්නේ. ඇද ගුවන් නියමුවන් ගන චෝදනාව තමයි. කොරෝනාා සමේදී. ොවිD19 ව්‍යාප්ත වෙලාතිබුණ සමයේදී සියට පනහයි වැටුප් ගෙව්වේ. ඊට පස්සේ ඒක පූරණය කරන්න මේ දක්වා කිසිදු පියවරක් ගැෙන නැහැයි කියේ එක. ඒක එක චෝදනාවක් අනිත්්‍යක තමයි. ඔබතුමාලා පඩිගෙවන්නේ සාමානින් ඩොර් සහ රපියලා අතර තියෙන විනිමේ අනුපාතිකයට සමානුපාතිකව ගෙවන්න ඇතු සට හතලියක් අඩු කර ලයිගේල් මේ චෝදනාධකටම කොති කියන්නේ. මේමයි. දැන් කොවිට් කාලේදී. ලකෙම ගුවන් සේවාව කඩා වැටුණා. උදාහරණයක් වශයෙන් කටායාවේස්වල අපේ ශ්‍රීලාංකිකයත් ගුවන්ියමෝත් සේවය කර ඒ සිලු දෙනම කොයිඩා පිලාද අස්කරලා දැම්වා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහම අස්කරේ නෑ යට සීට පනහත් පලිදි දයාගෙදිගෙන තියාගෙන හිටය. ඉති ඒ විදියට මානුෂික ආකාරයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවේ ඇය දිහා බැලුවා නමුත් අපට හිම කියලා දැන් අපට අපහෝ පඩිගෙවනවති දැන් අපි ොහ අමාරුවෙන් මේ ගුවන් සේවේ දුවන්නේ බිලියන එකයි දසම දෙකනෑ න අය තියා ගෙන. දම් ප්‍රතිවුව ගත කරලා හොඳ ආයෝජකයෙක් ඇවිල්ලා මේකට තවත් ප්‍රාග්ධනය එකතු කල්ලා කටයතු කරනතා කල් අමාරුව මනත්තම යන්න තියන්නේ. ඉතින් අපි කියන්නේ ගුවන්ියමුවන්ට හොඳයි. ඔබතුමාරට ලැබෙන පඩිය මදිනං වැඩි පඩියට යන්න තැන් තියෙනවනන්. යන්න කරුණ කරලා ඔබතුමාල ෙම ඉන්ද කියලා කියන්නේ න අපට බලින්තියගන්න බැන රන්ද එක වැරදින කවරුහරිකිරන මටපුබේ අනිත්ක දැන්ගක්කා හිතනවා මේ වගේ දෙගුණ පඩිහම්ම නොකෙම කෝක මේ කටාවල එහගහිලා පදිංචවෙලා ඉන්ට ගෙවල් වලට ජාතියන්තර පාසැල්වලට. හෙට වැඩකාරය කරගෙන ගෙදර තියාගඩ් බලකොට ඒකෙන් බාගෙට වැඩිය වියදමත් යැනවා නමුත් ලංකාව ඉන්නයට එවැනි තත්ත්වයක් නෑ. ඉ ඒ නිසා කොමත්ද ලංකාේ වයිද්‍යවරත් තැබට පඩිය බලන්නකු එංගලන්තේ වදවරේ වයකුකි පස්කුණනයක් ල බෙනුවනි ඇ එහම කියලා මේ ලංකාවින්න ක්කමකොත අප එංගලන්තේ වද්‍යවරුගේ පඩිය දන්න කියලා අප ආර්ථකයට එකක ඔොත්තු දෙන්නේ නෑනි ති අනිත්්‍යක අපේ ගුවන් සමාගම ලාබ උපදවන. සාර්ථකව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියන සමාගමක්න අපිට වැඩි පඩි දෙන්න පුුවන් නමුත් අපි කලබනා කරනය කරගෙනයන්න ඕන අපේ මේ තියෙන ණයකන්දරාවත් එක්ක. ඉති මේ තත්වේ වං කියන්නේ හැ ගුවන් ියම හම ත නෑ සංක මෙතන ඉක්තරා අත ලොස්සක් කා සුලු පිරිසක් පබණයි මෙහෙම හිතන්නේ වාක් අය බොහොම කැපවීම මේ අවස්ථාවේදීත් සහර ගන් යම වෙල තම ඟ පලේනකා. අරගෙන ගිය ඒ රටට ආදරය කරණ අය.ඉ අ රුපියායි සතහම්බායනයට මේක ගුවන්සේවේ කළලා ටුනත්තකයි තිබුණුත්තකයි නැතත්තකයි. නමුත් අපිටෝන මේ ගුවන් සේවේ ආරක්ෂා කරගන්න එක ඇමති තුමාටයි අභ්‍යක්ෂිකම්ඩේට අයි ආ්ඩුට විතර පුලුවන් මක් නෑ. ඒ සඳහා මෙහි සේවය කරන ගුවන් නියමෝත්ත මේ තත්වේ තේරුම් අරගණ්ඩුවන. තින්ඒ තේරුන් අරගෙන ඒ ගොල්ලෝකට සයෝගයක් දෙන්න ඩඕන. ඇැද ැන් අපිද පාරමේන්තුේද අදස් කකන විශෂන ඔබතුමා පක්ෂව ්‍රීලංක නිදහස් පක්ෂ හල කම්මර ද ස ජසේ හ තු ද පක් ලන් පහිම නඩු කියලා පක්ෂ ම බතු ේ ටු ප සබාප ේ්ප සබාප ඇ මහලකම්බරය සඳහන් කරන මේ ඔක්කොම කරන්නේ සාක්ෂඉදිරිපත් කරන්න ශ්‍රී ලංකන් යාලයින්ස් පෞද්ගලී කරණය කරන්න විකුණාදාන්ඩෝන, ඇත්ව නිර්ණය කරන්න මයික කරන්න ලි හටත් සබන් ලක ල ගැනම තර ලයි් පස්සනයක් තියනවා ඇමත්තුම මේක වහල ගහන්න. අසුවක් පුවන්ියම නෑගර ක වතනගතුම අද වෙනකොට අද ඔබතුමා දන්නවාවද ජනි දහට ඉඳලා විසි දෙක වනකල්කර කතානකතුම ලයිට් දහතුනක් ැසල්ලලා තියන. මේ දහතුනට අදාල මිනිස්සු රඳ ල තියෙන්නේ ට තියන හෝටල් ෝල යන වියදම ොයිතරම් මීර ගනදකලා පිදන්නේනේ මේ ගන් ියමන් දිගින් දිකට ල් ති න . වැෙ ල් න ක් ටක න අපේ ඇමත්තුම වසංගල මයි ඒ යා ම කරන්න මොක ඒක විකුණන් අවශරන වැඩ පි හස්ක වටන වැඩ පිලක් ග ඒ වට්ටල විකුණන්ට හදමයි කියෙලක කියන්. ඒම තමයි දැම්මකොද දෑසිරි ජාශක මහත්්‍යයාට ආුව ඇමති පක්ල බාගට බැරු නයින් පසේ හන්ුුව විේචය කරනව දේශ ගත විදිට. මොකද. වටලා විකුරන්න අපි මේක විකන්ඩ විකරන්ඩ නෙවෙයි මේක ප්‍රතියෝගත කරඩ රජය තීරණය කරේ මීට මාස අටකට විතරස්සෙල්ලා. දැන්ඒ ප්‍රතිව්ගත කිරීමේ ක්‍රියාවලි අපි කරගෙන යනවා. හරික අද ඒ ගත තීරණයක් තිවෙයිනි ඉති අනිතක ද වෘතිය සමතිවට කතා කරත් ශ්‍රී ලංකන් ගුවන්සිේ ඒයත් කැන මේක ප්‍රතිව්ගත කරන්න නැතන් අපි දන්නවා රජයට මේක දිගටම ගැෙනියන්න අමාරුයි. අපේ රැකි රක්ෂ තත්ත්වේ නැතිවෙයි. ඒක අ්‍යවශයම කළේ තු දෙයක්ම ඒක කරඩ කියලා මේ ගුවන්යමුවය කරණ්ඩු කරගෙන ගුවන්්‍යයානාබිම තියන්ු ලැස්තිවෙනවා නෙවෙයි අපට තින ඇත්ත ප්‍රශ්මය දැ ඇත්තවශයම ගුවන් නියමුවන් කරන මේ කාරණය නිසා මේ ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට ලොකු බලපෑමක්තියෙනවා මොකද දැන් මේක කොටස් ගන්ඩයන මේ ගුවන් සේවාවට එ පෞද්ගලිකාංශේ හරි විදේශ අය රිහිතෙනවා මේගේ ගුවන්නිිය මේ වගේ තත්ත්ව ඇ තියෙන ගුවන් සේවයක් අපි අපි අරගෙන වැඩක් තියෙනවාද. මකොද මේ ගුවන් සේවය තිබුණ අබිමානය මේතුළින් නැතිවෙනවා මේකර තිබුණු නම්ගුවන් නැතිවෙනවා මේකන තිබුණු ආකර්ශනය නැවෙන එකයි අපි කියන්නේ මේක ප්‍රතියූගත කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය බව මංගිතනයේ දාෑසිර ජයසකර මහත්තය කර. න්නේ මොකක් හරි නැට්ටකෙල්ලිලා දේශපාලන වාසයයක් ලබාගඩ තැත්කරනය එක තමයි කරන්නට. අපිහෙමනෙවෙයි ඊට වඩා පුළුල්ව රටේ ජාතික අවශ්‍යතාවය ආර්ථිකය ගැ ගැඹරු හැඟීමකින්තුව. කළේුතු දේ මොකද කියන කාර්ණය පිළිබඳව. අපි පහැදිලි තීරණෙට ඇබිලතිීමවා. ඒ පහැදිලි තීරණය තමයි මේ ගුවන්සේවය ආරක්ෂාරගෙන පැකීරක්ෂා හයදාහක් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නශනාං අනිවාරම, ප්‍රතිවූගත කිරීම කරන්ඩෝනි අපි ශක්තිමත් ප බතුමාල පැහදිලි තරනය එකට ඇවිල්ලා නෑනේ දැන් කලින් කිවශ් වි ලංකන් කේටරින් සහ ග්‍රව් හැඩලින් නෙ එක ඒ දෙ පෞද්ගලික වවසායකයකුට පවරලා ඊට පස්සේ ප්‍රධා ආයතනය ඒතුළින් ගොඩ නංවනමයි කියලා න ගොඩ නගන කිය මොද මොයි අපි කිව්වේ ක්‍රමවේද දෙකක් ගැන අපි කතා කර කැබිනට පන්ඩ එක ක්‍රමවේදයක් තමයි ගන් හැන්ඩලිින් එයාලයින් මේ තුළම එකට විකරණක මේක තියෙන ඔකෝම ශයාස් අයිති ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඕකේ ග්‍රව් හැන්ඩලිින් සහ කේටරිීං වලින්න්න වාසි ලැබෙන්නේ ඒදක තමයි ලාබපයන්න ග්‍රව් හැඩලිවලින් සීයට පහයි සමස්ත යාලයින් එක ආදායමං අ දැහවා මේක විදායක් නිධාර තරගෙන් සමස්ත යාලයින් එකේ ආදායමෙන් සීයට පහත්ත මයි ඔපරේෂනල් මුදලෙන් ලැබෙන්නේ හැබ ලාබ ලබන ඒ අංශේ ලාබ ලබනවා ඒම කේට ලා ලබන ඉ මේ අවස්ථාවේ දී අපි එක ඔප්ෂන් එකක් හැටියට එක ක්‍රමවේදයක් හැටියට අපි කිවේ කේටරිීං අපි විකුණමු ඒෙක් ශ්‍යාස්තිික ඊලන්ට ගවන් හැල්ලින්ං වල ශයාා්‍යයම් ප්‍රමාණයක් විකුණමු ඒ ලැබෙන සල්ලිවලින් මේ යාලායින්න එකේ තින නයමුදල ගෙවමු. එතකොට යාලායින් එකට ර්යක් තිය ගො ලොකු නය කවරුත් ගණඩ කැති නෑන. නමුත් කැබිනට් මන් ලෙද මේ ගැන මත දෙකක්කාව. සමහරයකි මේ දෙක විතරක් පිකුල්ලා මේක තනිකරොත් හම මේ ග්ඩ කවුරුත් ෙක් නෑ ඒක නනිතා වඩා හොඳ ඔපෂන් එක මේ තුනම එකට දුිකුරන්ඩ ඕන කියරලා ඊට පස්සේ ජනාධි පතිතුමා මේ පිළිබඳව ජාතියන්තර විගනාධි ප්‍රතිවරුන්. ලසාඩා යිතනයට බාරදුන්නා මේකේ ක්‍රමවේදය හාමයක බැලංශීතකම මෙම කරලා ඉතාම පාරදුෘෂයා විදිහට මේ කාරණයක් කරඩ කියලා බාරදුන්න දැ ඒ කටයුත්ත ඊට පස්සේ ලසා් ප පරක්වකට ලෝක බැන්කුවේ කන්නායමකට දැම් බරදිීලා තියෙනවා එතුමා කියන්නේ මේක එවැනි එක්ස්පර්ස්ට ල විේ සතඥයෝ අරග කරගෙන යාලයිස් පිළිබඳ ඔහොඳද දැනුමක් අවබෝධයක් තියෙනයි අරගෙන මේක පාරදෘශ්‍ය භාාවයකින් යුතුව. ලංකාවට වාශිවෙන ආකාරයට තමයි මේ ශ්‍යස් දෙන වන දැන්ඩෝන කිර මතේ තමයි ජනාධප්‍රතුමයින්නේ. නමුත් අපි මේක ප්‍රතිියෝගතකල ොකලේතුවයිගේේ ලි තිීන්දුවක් කරන්න අපි හැමවෙලා මේ ප්‍රතියෝගත කිරීමේ කාරිය කරන්්ඩෝනි ඒ කරන එය ලංකාවට වාසිිදායක වඩෝනි මගේ මතය ඒ. සේවේ කරන සීලුම සේවකන්ට වාසිදායක වෙන්ඩෝඩි. සේවක අයිතිවාසිකන් සුරුව කන්නෙ ඕන සව කෙනෙක් පත් අපට අයින් කරන පුලුවන්කමක් නෑ. අපි ප්‍රතිව්ගත කරනවනම් අප එක කොන්දේශයක් තමයි මේ සේවකෝ ආකාරම තියාගණ්ඩෝනි අය අයින්කරනවනං එයයට සෑහෙන කොපැන්සේෂණ එක කියැන්නේ. ඒන්ද මුදලක් දෙන්න ඕඩති. ඒ ඒ ප්‍රතිපත්ති මත තමයි සංක අපි මේක ප්‍රතිවෝගත කිරීමේ ක්‍රියාවලිය කරන්න. මේ මහා ලොකු නයකන්දකයි. ඔබතුමාලාගවයි කොන්දේසි ඊට පස්සේ සේවක බායි ක්කොම එකක් බාරගණ කවුර යෝජකයකින්නවා බලපත්ව අප අපි ජා්‍යන්තර වශයෙන් මේ පිළිබඳව අපි ඇඩවර්ටයි් ක්‍රාම ප්‍රචාරයක් දුහාම ඒක භාරගර්කොද එහම කිය අන්ඩෙපා සංකමකොද? ැ අපට ඉතා වටිනා අවස්ථා කීපත්තද රංක් ලොඩන් තෝක නොරිටා මේ වගේ බීම ඔක්කුම දීලාතින ශ්‍රී ලංකව්ට. ඒ ඒ ගුවන්තොටු පල්වට ගොඩ බැශීම අවශරයසා ස්ටොට්් අපට දීලාතිනවා. ඒල යම් ස්තිර වටිනාක මක්තියනවා. සමහර ගන්සේවලට එහෙම අන්ඩ අවසරයක් නෑ ඉති ඒනිසා අනිත් එක අපි එයාලයි එකවි පාඩු වශයෙන් දවවත මේ එයාලයි එක පිළිබඳව යම් හොඳ මතයක් ලෝකයේ තිමුණල් එයාලයින්ස් අතර. තාමතයක තියනමේ තිිගටික දැන්ක ලන්තියනොත් න්න ස් ස් ස්සරතිබුණක්. ඒනිසා අපි විශ්වාස කරනවා ඒ නිසා අපිට කොටස් මිලදී ගැනීම සඳහා කණ්ඩායම ඒ කියලා. ක් අයි අප අහන අපි කියන්නේ පොඩ්ඩක් කියන්න එක පාල දෘෂය බහාව අපිට විගිලා අරයට මයාට කතාක බේක විකුුණට බෑ නමුත් විකුණන් කල්පතිවගත කරන්න බෑ නමුත් අපි පාරදශෂ්‍ය භාාවක තු අපි ක්පේෂන ඔබතුමාට වැරදිලා ඇත්ත වචන කියවනානේද මකද විකුණන්ට විකුණන්න විකුණන්න විකිනීමයි කියලා කියන්නේ අප සම්පූර්ම අනිත් කාරණය සංක අපට අරේ තින ලෑන්ඩින් රයිෂ්ටික අප ආරක්ෂා කරගන්නට නං අපට සට හතලිස්නමයක් පමණයි සස් දෙන්න පුග අනිවාරම පනස්සක ්‍ර ලංකාවේ යාගඩුව හමතු කරන්න යන්න හ හම කරන්න කර හම ප ලඩ යිස කොමනැති වෙනවා පෙලිකොම් කරවගේ කරන්න තෙලිකොම් වගේ පනස්සකක් අපි තියාගෙන අතලිස්නාවයක් පෞද්ගලිකා දැන් ඇමති තුමා දැ ඉතිහාසේ බැලු හාම එමිරේටස් ගුවන් සමාගමට ලංකාට ඇවිල වෙච්චදේ ඔබතු මාට මතකන දැයි ඕෝක මතක ආයෝජකය එක කියල ඔබතුමා හිතනවට නෑ ඒක තමයි අපතියෙන එක ප්‍රශ්නයක් අපි එමිරේටස් වලට සීත හතලයක් අපි කොටස් තුඩේ දලා ඇවිල්ලා ඒ ඒකාලේදී අපි සමය තුද අපි මිලියන තියක ලාභයෙකුත් ලබා ගත්තා නමුත් ඒ වෙලා වේ රජයගත්ත ඒ තිීන්දුව වැරදි එඇති ුදුවට හේතු එක්චකාරණාවතුමා ඔව ඒවා දමක් කතාගඩ කැමති නෑ හරිදි නමුත් කසේ හෝයකාේ පෞද්ගලක දේශපාලනික කරාව ඒක තමයි ඒ දේශපාලලි ඒකන කියන්නේ රාජයකට බිශතස් කරන්න බෑ ව්‍යාපාර කරන්න බෑ දැන් ජනාධිපත්තුමාගේ සහමය රජයේ ඉතාම පැහැදිලි ප්‍රතිපත්තිය තමයි මේ බිෂ්නස් ව්‍යාපාර කරණකාපියක ද්ගලිකාංන්සයට ාර දෙන්නෝනි රජයේ භ්‍යාපාරිකා අතන ජාතික ආරක්ෂා වනි්‍යය වටයි තියෙනවනන් අපි අම්මාකාරයකින් පබ්ලික් ප්‍රවේට් පර් ශිප්යකට මොකට අන් ඩෝන කියලා ඒ අනුව තමයි අප මේ ශ්‍රී ලංක නයාලයින් සසලත් විශේෂ හේතුවක්තියෙනවා ශ්‍රී ලංක නයාලයින්සල ශයාස් අපිට ්‍රීලාංකිි කවුහරරි නොනන් ගන්ඩ අපට සියට සියක් හල දෙන්න පුුව. නමුත් පිට රත සමාගමකට විකුල්ලනවලන් අපට ශාස්වලින් සියයට හතලිශ නමය දඩ පුුවන් ව. ඒ ඒ තත්ත්වය තමයි අපි නති. ඒ නිසා කවුරුත් බියවීතු නෑ අපි ලංකාවේ ශ්‍රී ලාංකික අයිතියත් සඳවාගෙන තමයි මෙය ප්‍රතිව්වගති කිරීමේ ක්‍රියාවලිය අපි කිරීමට බලාපොරොත්තුවෙන්. ැ ශ්‍රී ලංකන් සමාගම මරිකාන් ොර්වලින් කියනවනන් මිල්ියන අටසිය තිස් සතරක් පාඩ නෑ. එක සම්පූර් ණය ප්‍රමාණය එක්ද සතරිස් දෙකක් මිලියන දැම මේ පහුගේ කාලේ තුළ දස් විසිතු නේද මලියනටසේ ස් සතරක්කිව තරන ද අටසේ ති සතරක් පාඩු එතකොට පමාලු ඉනවෙයි නායි ඕනය වනේ සම්පූර්නායකද කොච්චරද තියන්නේන නයකන්දම වෙන්වෙන් වශයෙන් උබතුමට කිව්වොත්ත ලකින්න ඒ පිළිබඳව තියනවා පිට පති වගත කිරීමේ ක්‍රියාවලයේදී මේමයි ශ්‍රී ලංක නෑයාලයින් සමාගම අන්තර්ජාතික බැඳුම් කරයක් කරගෙන තියෙනවා කියන්නේ තමන්ට අවශ්‍ය තෙල්ගන්ඩ වහයදංවලට ආදායම් මදි නිසා අරගෙන තියෙනවා ඩොර් මිලියනේ කසිේ හැත්ත පහක එකනයක් ඊළඟට ්‍රී ංකා යාලයින් සමාගමට ඇත් කේටරිීං ආයතනය කොටස් උපසත තියලා ලංකා බැංව අයිරාවක් අරන්තියෙනවා එක්සත් ජනපත ොර් මලියන අසුවක්දො මහාජන බැංකුවට හා ලංකා බැංකුවට දෙවන්නට තියන න ප්‍රමාණය ඩොර් මිලියන හාර සය හැට හයක්. ඊළඟට ලංකා කනජිතෙල් සංස්ථාව ගුවන්තොටුපලා ගුවන්සේවා පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරය කේනෙවට එක්සත් ජනපද ොර් මලියන තුන්සේ විශිපාග්‍ය වලතය. ඊළඟට බදුකුලි යටතේ ගත්ත ගුවන්්‍යානාවල්ලට අපි නියමා ආකාරයට බදුකුලි ගෙවල නෑ. එතන බදුකුලි වශයෙන් හිග තියෙනවා ඩොර් මිලියන අසුවක්. මේ අනුව මෙතන ොර්රක්ස් ජනපද ඩොර්මලියන. එක් දාස එකශේ ගානක් විතර දනවා සම්පූර් නාය ප්‍රමාණ ඉති වර්ෂ ගණනාවක් තිස්සේ මේ විදියට නායතාාරගෙන සීීසිකෙන් අපි තෙල් සස්ථාවෙන් අපි ජෙට්ෆල් ගන්නවා කටුනායකින් ඒ ගන්නවට අපි සල්ලි දෙන්න ඒ නැහ කන්දරාව එකති වෙලා ති නවා. ඊළඟට අවශ්‍ය වියදන් සඳහා බැංවෙන් නයට ගන්නවා විදේශ බැඳුම් කරවලින් නයට ගන්නවා. මේ විදියට නායට අරගෙන තමයි මේ ගුවන් සේවාව මේ විදියට දිගටම කරගෙන ගිය. ගිල්ල දැන් අපේ මේ ආර්ථික අවපාතියත් මේත් එ දැම් බැංකවූලට තවත් ලෝටත් නය දෙෙන්න්නත් බෑ අප දැ නායක කළ ගණඩත් බැරිව ඇමතුමා එක ආර්ිකවපතේ ිස් ල ශ්‍ර ලක ගන් සමාගම පාඩු බනව. ඒ කවුදේකට වැරැද්ද දැන් කවදාවත් ගුවන්ඥානයක යනවතියා කටුනායකටවත් ඇවිල්ල නැති. සාමාන්‍ය ජනතාවත් මේ බර දරාගන්න. අනිවාර්ම මේ රටේ සාමානය ජනතාව තයි මේ බර පැටවෙලති එක තමයි මේකති අසාධර්රී නදැන් දර්ග කාලන විමසා බැලු හම ශ්‍රීලංක න්‍යයාලයින්ස එමන ත මේ ගුවන්සේවා සමාගනයේ සභාපති දුරයට ලොකුලොකු රාජනායකයන් සහෝදරය මස්සිනාල එම පත් කරනාව. ඒන ඒ ගොලන්ටම මේ ශේත්‍රය පිළිබඳව අවබෝධයක් ඇත්තෙත්න කරපු දෙකුත් නෑ වැරදි තීරණ හිදනවේද වැරණ අවාර්යම සංක දැන් මෙතන පි කවද වැරද කරේ කොහමද වුණන කියනික නිවේ දැන්ක කියයන් ඩේ දැන් මේක සිද්ධ වෙලා තියෙනවාන නමුත් දැන් අපි මේකින්න් අපි ශ්‍රී ලංකන් ගුවන්ේ ඔ ොඩගන්න කොහොමද කියන ප්‍රශසි්තමයි අපට තියෙන අභියෝගය ඒ අභියෝගයට තමයි අපි කියන්නේ ඒ ගොඩගන්නට ලන් අපට කාගෙත් සහයෝග අවශ්‍යයි. මේ පිළිබඳ මේ ගුවන් සේවේ ආරක්ෂා කර ගැනීම සඳහා රෘපියල් සත ගැන විතරා කල්පනා කරන්න ඇැතුව මානුෂ්‍යිකත්තයත් පදනම් කරගෙන ලංකාවට තියෙන ආදර අපට මේ ගුවන් සේවාාව රැකගණ්ඩ ඕන කියන කියන පදනම මතා අපි කවුරුත් වැඩ කරන්නට ඕන. ඒක සේවක මාතුරෝත් ගුවියමෝත ඊළඟට පාලනාධිකාරියක්ත් හැම දෙනාම විසින්හ කළ යුතුවැඩක් ඒ එම ැතුව මේ ගොඩ ගණඩ පුුවන්කමක් නෑ ඉතින් මෙවැනි පාඩුවක් ඇතිවීමට හේ තූසාධක හුන් ගාක්තිනවා වැරදි පරිපාලනය අපි ගුවන්සේවාව පරිපාලලය හරිගේ නෑ. ඉතිං එත්තෙක්කම අපි විශේෂෙන්ම එහිදී අපි නාස්තිිකාරවිය දන් ගොඩක් කරා ඊළඟට ගුවන් ඥානා මිලතිී ගැනීමේ දිය අමයම් ප්‍රශ්න ඇතිවුණ ඇති ඒ ඔක්ොු ඇත් නමුත් එම නැතම් තත් වෙට ගුවන්ේ පට නෑ. පිගන්නු අපිගන්න මේ අප හරියට හරි පරිපාලනයක් නොකර ඒ එක එකින් ආණ්ඩුවට විිස්තස් කරන්න බෑ කියලා ආණ්ඩුවක් බිශ්සස් කරන්න ගිය හැටීම දේශපාලන බලපෑම් මේ ඔක්කෝ මේවට ඇතුන්ලෙනුවන්නේ ඒයි සාතම අපේ දැ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටට කියන්නේ මේක විිශත්‍රෂ්ික බාර දෙන්න පෞද්ගලි කාංශයට පාර දෙන්න. ආණ්ඩුව සුබසාධනය සහ රජය ජාතික ආරක්ෂාව මේ වැඩට එතුකරගෙන ආ්ඩුවන කියලා හොඳ. ට පලේන එකකක් බහින්දතාව වෙලාතියන අප රාමේකට ගවා. අපි නිමල් ශ්‍රරිපාල්ද සිිල්වා අමාත්‍යතුමා වරය නාධික සහ ගුවන් සේවා අමාත්‍යවරයා දිගත අපේ එරම ෆිගනද තුන්ේ හැට පමණ සිටන න ි තමත් ශ්‍රී ලංකන් ගුවන් සේවේරයන්දී සිටි නෑමතිතුම දැන් ගුවන් ගමන් පාලකවරුන්. එහමටත්තන් එ ්‍රි කටලඇස්ල දැි හොගක් වලට පයිල්ලට්ලා ගැන විතරයි කතා කරන්නේ හැබැමිය ඇත් ඉතාමත් බාරධූරකාරයක් කරන වගකීීම සහගත රැකියාව. එක සිීතියක් ඉින්දඩවනට නසුවයිනේදීන්නේ. අසුවක් තමයි හිටිය නමුත්ිබ ළඟදී බේ සඳහාBS. උපාධිය අවශ්‍යයි උපාධිධාරින් හයසි අස්සු හයක් ඉන්ටවි කරලා පණහකට අපි පුහුරුවීම් අවස්ථා ලබාදුන්න. එ නිසා ඒ හිගේ අපි දැම් මකල්ඩ බවැඩ කටයුතු කරලා තිීම. ප්‍රශ්නීතියන්නේ සංක මීට මුල් අවස්ථාවකදී අපි කැඳෙව්වට එයි අපේ ගුවන් පාලක සේවක පුන්වර සඳහාපි තෝරා ගත්තේ විසි හය දෙරෙක් පමණ ුළු ප්‍රමාණයක්. මං ඇහෝට හේතුවම කදි කියලා ය කියන්නේ ගුවන් පාලක කියන්නේ හුදෙක බ. උපාධිය තිබුණ පමණක් මදී කිල්ල කමනිිකේශන් ඒ කියන්නේ ස්‍යවේදන ශක්‍යාවන්ය හැකිාවන්තිය එන්නනේ ගුවන්ියමෝ එක කතා කරන්න ඉති එතකොට සමහර වෙලාට විශාල ප්‍රමාණයක් ආවත් අපිට අවශ්‍ය ඒ ස්ටෑන්ඩ දෙකට ඒ ප්‍රමිතියට අවශ්‍ය අය තෝරා ගැනීම අපහසුයි ඉතින් නමුත් මේ වර අපිට පණහක් පමු තෝරගන්නඩ පුළුවන් ගුණාඒ නිසා දැන් ඒ පණහට අපි දැන් පූුණුව දීල තියෙනවා ඒ ප්‍රශ්නය විෂඳීමට අපි වැඩ කටයුතු කරලා තියනවා ැ එතන එම හිගයක් ැෑැෙල පුත්මමා දැ දැක් මේ අය පුූුණුවන් පස ත්න හිගියයක් නෑ එතනින් දැ අප ඒට්‍රික් කොට්‍රෝලස් ගැ කතා කරා ට පස්සේ පයිල්ලට්ල ගැන කතා කරා ඊට පස්සේ ඉන්ජිනේරුවරුන් වගේ අය ඔබතුමාලත් එක්ක කේවල් කරලා ඔවුන්ගේ ඒ තනතුරුවල තියන ස්වභාවය හින්දා වැටුපවර්ධ කලලාාගන්නව හමැත්ත ඉද්‍රයේදි වැටු පාර්දක ලබාගනීමේ ප්‍රවණතාවයක් තියනවයි කියලා චෝදනාවක් තියෙනවා. හැබැයි විදායක ශ්‍රීණය සහ කළමනා කරන ශ්‍රීණියය නොසලකා හැරලා තියෙනවා. ඕන් පිඳව ඔබතුමාලාගේ අවධානය යොමුවෙෙන්නෑ සමාගමය අවධනය යොුවෙන් ැයි කියලා ඔවුන්ගේ චෝදනාවත් තියෙනවා එකට මොද එක ඇත්ත එක ඇ මොකද සංක අපි සෑම ශේත්‍රයකම ගත්තොත්තේම අද රෝහල් කම්කරුව කට තියෙනවාද භාගනින් පවරක් වෛද්‍යවරයකට තියෙනවා. විශේෂක්්‍ය වෛ්‍යවරයකුට තියෙනවා. ගුවන් නියමුවර්ට තියෙන බාගනින් පවර එක කැබින් කරුව එකට නෑ. බල් මහන්සි වෙලා වැඩ කරන කටයිුතු කරන ඒ අයට නෑ. ඉතින් එක වෘර්තිවල තියෙනවා ඒගේ වෘර්තිටම ස ආවනික වුණු භාගනීම් පවර එකක් යමක් දිනාගැනීමට පුළුවන් ශක්තියක්ක් තියෙනවා. හරිද එතකොට දා නිලධාරයෙකං කියයය සම්පූර් විධහයක් නිලධහරන් මගහැරලා තියනෝ කෙ ක අපි අධ්‍යක්ෂික මණ්ලේ බිසින් ගතයතු ක්‍රියා කලාක මංගතන් විදායක නිලධහරන් ටත් අපි ඕින් සලකලා තියන බවතමයි ඔුන් කියන්න. ඉතින් නමුත් විදායක් නිධහරින් කිවෝම් දැන් පලනනාරුවන් කළමනාකරුව කලමනාකරුවන්ටත් මගහිතන් අපි හුගාක් වර පර්‍රසාද ලැබිෙන ශ්‍රී ලංකන් ගුවන්ග ගුවන්සේ තුළල ඉති නමුත් මං පිළි ගන්නවා ඒ අයට අර බාගනින් පවර එකක් යමක් දිනාගැනීම සඳාතියන ශක්තිආඩුයි මොකද විදාහ කරල ධහරෙක් වැඩක්න නොකොට කොර කියලා පලේන්වායි නෑන දැ ගුවන්ියම එකක් නියමෝකතු ොත්ේ ක්කොම පලේටික වි ස්ස තියන්න පුළුවවා ති ඇතකොට ති අපි ඔක්කෝම ගිියා ගැන කෝමහරිමයා ල්ලන එක ප සසාධාරනත් අසාධාරමක් දීලා මේ කරගන්න ඕන කියන්න හිතන්නේ. වැනි තත්ත්යක්තමයි ති එ ගෘතියන්ට ආවක සංකල්ප නිසා තමයි එක වෙන්නේ. මංයන්න එක හරි කියලා නමුත් ඇත්ත වශය වනි දත්තියනව න අපි බලන්න ටඕන නමුත් සංකාපන තියන ප්‍රශ්නය මේ වෙලාවී. අපි පාඩුවට දුවන විශාල නායකන්දරාවක් තියෙන අපේ ගුවන්සේවේ ගොඩන ගඩ. අපි තව තවත් පයට දිය යුතුයි මංකයන්න දීතනය කියලා පුළුවන් දෙන්ඩ ඕන නමුත් දෙන්ග තරං ශක්තියක් නෑන අපිට එම දුන්නොත් ඒකේ ඇතිවුණ අවසරාණ ප්‍රතිඵයමොකක්ද. අපේ මේ පාඩුව තවත් වැඩි වෙනවා. කොහෙන්ද අපි මේ පාඩුව පීවගන්නේ. දැන් අපට ජාතියන්ත්‍ර බැඳුම් කරවට අන්ඩ බෑ. එක හම අපට නයිට දෙ නෙත් නෑ බංවෝලින් සල්ලි දෙන්න නෙත් නෑ ආන්්ඩුව සල්ලි දෙ නෙත් නෑ ඉති සබාපත්තුමා මේ ගෙදලින් සල්ලි කෙනරලක දන්නද හොඳ සේවාවක් මගන්ට ලබාදීම තුළින් මගගේින්ගේ තෝරගෙනම ශ්‍රී ලංක නයාලයින්ස් පවට පත් කිරීම තුළින් කරන්න නෑ දැ අපේ 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 තියන පැසිෙන්ජ ෝඩ් එක අසු පහ අනුව අපි අපේ ගාන පිරිලයන්නේ හරිද ආයසේවා වැඩි කරා කියලා තවසි දහයක් පහළක් පිරුණ කියලා මේ තියෙන පාඩුව මකණඩ පුුවන්කමක් නෑ මොකද මේක එක්තරා එක අවස්ථාවකදී මේ උපම සැටුරේෂන් පොයින්ටේ එකකට පලිම තත්ත්වකට එනවා ඊට වැඩි ප්‍රමාණයක් දැඟ ගුවන්්‍යාණයක් අපි මෙහිදාන් අප ීතම එංගලන්තිය මෙල් බඳදක්වා යන නං මේල්බ දක්වා යන ඔක්කොම ගන් සීට් පිරල තමයි යන්නේ බො මේටිකේ ඔක්කොම සීට් පිරල යන්නේ කෝයට පහක්විත රඩුවෙන්ඩ පුළුවන්. ති ඒ මිසක් පැසෙන්න්ජ ලෝඩ්ක අඩුවවෙලා සියයට විශසක් ැනම අපරිිකයන් පුළුවන් මේ සියයට සිය කරොත් අපි තාව ලාබ ලබාගන්න පුළුවන් කියලා නමුත් අපිත්ට තියෙන්නේ ගුවන්යාානාා දාසයන දැන්ට මොකද අපිට ගුවන්්‍යානාා දාසයයි තියෙන්නේ මේ ගුවන් යන දාසය ො වටේ වටේ කරකෝල තමයි පුළුවන් තර අපි මේ ආදායමක් හොයාගෙන මේ අයගේ පරින ඩිගවල තියන මේක පවත්වාගෙන යන්නේ එති වැනි දුෂ්කරකාර්යක් තමයි මේ මම කියනු ම්‍යධ්‍යක්ෂිකමන්ලයක්ත් කරන්න ති ඒයායට අත් දිගල්ලබියදන් කරන්න ම මුදල් නෑ ඒක නිසා ඒගොල්ලො මේ මුදල් කළමනා කරණය කරන්න ඕනේ ති මුදල් කලබනා කරණය කිරීමේ දී අපි සමහර වෙලාවට අපේ සේවක මණ්ඩල ගුවන්නියමුවන් ඒ අය බලාපොරොත්තුවෙන. ඒ මස්ටමටම අපිට පලිනඩි නීමලා දෙන්න බැරි වෙනවා. ඒතම එකතමයි සත්‍යය තත්වය. අපි ගුවන් මගින් ගැන කතා කරදදී දැන් සතිකහිපයකට හතදී සුවිශේෂී ගුවන් මගෙක් පිළිබඳව මුළු රටම කතා කර. හිතන්න අෑමතුමා දන්න ඇති මන් මේ කවුරුගැදක කියන්න කියලා. ජාන් ්‍රක්්ණවන්සෝ ස්වාමීන් වහන්සේගන්න න්වහන්සේ ජාතයන්තරේ ප්‍රකට දේශකයේ. උන්වහන්සේට පැදොලහක් රස්යාතුවෙඩ වුණේ ඔබතුමා හින්දට අගමැතිතුමා හින්දද කවලුත් තිසාන ව. එවනට වාර්තාාවන ඔබතුමාගෙන බෙයි අගමැතිතුමාගේ ආරක්ෂක බටයන්ගේෙන් ස්ටෆ බටයන්ගේ විශෂකාර ලකා සෙබලුන්ගෙන් පර්යන්තය පිරී තිබුණන උන්වහන්සේ ඒ හින්දා පැදොලක් රැද ත හිට මල දක් න හ ගු ක් ආරක්ි ටය. වපිය එක ඉවා දක්කෙන හැ මනං. ඒක නිසානය වෙයි මේකට හේතුව එතන ්‍රී ලංකනයාලා යිනිසුත් වැරදි. යපෝර්ැන් ඒවේෂන් එකත් වැරදි මේ මේ දෙගොල්ලොම වැරදි. මේ දෙගොල්ලා අතරම්ම අත පසුවම් වෙලාතිීෙනවා. ඒ පිළි මඳ විශේෂ කමිටුවක් පත් කර ඒවෂන් තෝරටයකක් ඒකේ දැන් වාර්තාව ලැබිල තිෙනවා ඒ වාර්තාව කියන්නේ මේ දෙගොල් අංගෙෙන්ම යම් යම් අඩුපාඩුකම් වෙලාතිීනෙන කියලා. ර්ත කුොත්තු වාර්තාාව කුත්තු ද ර්ාව දැමට ාර්දි තියනවා මොනාද වාර්තාාව තියනෙල බතු මර කියන්න පුොලඒ ඒ වාර්තාාව තියන්නේ දෙගොල් දෙගොල්ලු අතරම්ම අත පසුවම් සිදිවෙලා තියෙනවා කියලා මේ මගියයා පිළිබඳවා ඒ විතර රක්වෙේ දැන් සිංගප්පු යයාලයින්ස් සිංගප්පු යයාලයින්් කියලා තියෙනවා මේ මගයා අපට වIPි කෙනෙක් වුුණාට ඒ අට වIPි කෙනෙක් නෙවේ කියලා. කද උන්වහන්සේට උන්වහන්සේ වැඩිය සිංගපපුයාලයින්ස් වලෙන්ද න උන්වහන්ේගේ මැලේෂාව මලේසිය න්ගේ ස්්‍රලියාව ස්්‍රිය ට එතකට සිංගපු යාලයිස් හො ත බන් නැ ෑ උන්වහන්සේ සිංගප්පු යාලයින් කියෙන යන්න හිටිය ඒක මිෂ්ුණයින් පස්සෙ වෙන මාර්ගයකින්ගේ හරිේ එතකට සිංගපපු යාලයින්ස් කියනවා විශේෂ මගේෙක් නෙමේ කිය ලෙවෙයි කියලා ඒගතත් එඒ අයි තර්කයක්ගේනවා නමුත් අපි උන්වහන්සේ විශේෂ මගේ කැටිට අපි අපි සල කලා තියෙනවා නමුත් එතනැති ඇත්තවශයෙන්ම එක මම උන්වහන්සේගේ මං සමාව ඉල්ලුව ඇමතිවරයා වශයෙන් මගේ විල්ල ධාහරින් සහමකොත මේ ආයතන දෙකෝ මගේ අර්ථයවා ඒ වනි මන් සමාව අයද සිටිය අපි අති මෙම අත පසුීම පරත්දක්වෙලා තියෙනවා කියලා හබ උන්හස කියන්න කටුවත් දුවන් කරඩ කිය කියන්න වගේක් කයිත් වඩ යි කියලා ඒ සඳහා අපි දැන් අලූත්ම ක්‍රමවේදයක් මේ වIP මගින් පිබඳව දැන්ගඩ අපි වැඩ කල් හෙතු කරගෙන යනවා ව ඔෝන්ට කැමලත් ඔය මගේ විශේෂ ප්‍රබූ මගේ පර්යන්තය ගැන කියදද අපිට මතක් වෙනවනේ දෙසී විසි පහන් කෙනෙක් අලි සබ්‍රි රහින් දැ තනින් දැන් අර ඇනුත්ම හරි අසාධාරණයින ලංකාවට විදේශ විනිමේ අරංගෙන අපේ අම්මලා දුවලා නංගෙලා සහෝදරියෝ අර සාමාන්‍ය මගේ පර්ියන්තේ. එවුණටමලිසබ ිරහහිමල රත්තරන් අරගන විශේෂ මගේ පරින්ය ප්‍රබූ පර්ියන්ය. හමහරි අසසා ධාරණ නෑමතුවා. නැති විශේෂ මගේ පර්ියන්තේ අක සෑම හටකමතියනවාලේ එක නිසා ඉති සමහර වටි කියන්න පුළුවන්. මේ වක්කොම ඇති කල්ලා එහෙම රාණ්ඩුව හරි තීරණයක් ගන්නවනන් විශේෂ මගේ පරියන්තවෝ නෑ ඔක්කොම සාමාන්‍ය විදියට එන්ඩෝල කියලා ඒත් මේ හොරෙන්ගේ නයට ගඩ පුළුවන්නේ දැ වියIP පරිියන්ත ආව කියලා ඇල්ුවන තින ඇල්ලුවන ඒ ඔොතුවක් කම්වෙච ඉදන්න එක ඔත්තුවාක් කම්බෙලාහරි දක්සාමානය අලන්න ොත්තුවක් කම්බෙලා මීට කලින් කීහතාවක් ඇල්ල නදකලි දන්න අපි දන්න මේ පුද්ගලයන වේ තවත් මේ ප්‍රබූන් කියලේනය කොච්චරංාවද ඒ උපකල්පන විතරණය සංක ඒවා උපපිට උපකල්පනය කරන්න පුළුවන්ගේක් සිදධියයක් කල් ලගෙන මේ වගේ තව ද්සිියත් වුණ කියේ උපකල්පනයක් විතරයිනේ පිට පල්ප මන් එතුම ආරක්ෂ කරණ රනුවේ මම කියන්නන්නේත් එතුමා කරපු වැඩි වැරදි ඒ අපේ පාලිමේල් තුන්න දෙසේ විසිි පස්සන අටම කරලක්ඇති කරපු සිද්දිය. ඒක ගැන අපි පියවර ගත යුතුයි කියන මට්ටමේ තමයි මමයින්. නෑ දැන් උපකල්පනයක් විතරක් නෙවෙේ කියලා කියන්නේ දැන් සාමාන්‍ය මගින්. අපි යන වනන් අපි අධිතාක්ෂණ උපකරණවලින් පිල් ල එක අපිව නිරීක්ෂණ වෙලා තමයි යන්න අපේ බෑගවෙල තියන සසාකෝල යන කෝම් බල සංක සකව දන්න යක දවසක් කියන්න ර්තකයා පෝටිට ම පාරියන්තෙන් ගිල්ල පන්තිය ්‍රබූපර්යන්තයත් අධිතාක්ෂ උපකරනතින තනින් ැෑග දාලතම යවන්න නෑහ හ මේ සිද්ිය වුණට පස්සන සමන්න්නේ නායක නාධිපති ලේකම්වරයා සඳහන් කරන්න ඔහු ඉල්ල මක්තන යෝගයක්දදමන්දන්න මේ මේ. පකරණ සවිකරන්න කෙල ්‍රබූ පාර්යන්තය වැඩට පස්සනේ උපකරණ සවි කරන්න ඒට ඉස්ල උපකර උප බමන් පෙන්න්නගේ පැරණ පාලිතම් හයි කලති උපකරණයක් තිීන ද ඔබන් අපේ බැගජ හරයන් වන්ගේ උපකරණනින් කරල තමයි යන්නේ මකොද යම් පුර වයක්තිබොත් දේවල්ති ොත්තේ මේේ කහුේුව. ඔබතුමා කියන්න ජනාතිපතිවරයාගේ ඔහෝ ජනාධපතිල ඒකම්බරයාගේ නියෝගගේ ලැබෙන්ට පෙරාතුවත් සියලුම ප්‍රබූන්ගේ බාන්්ඩ සහ ඒ පුද්ගලයන් පරික්ෂාවට ලක්වෙලා ගියකෙල් ෆාමානයෙන් වIP පුද්ගලයන් එහෙම දැඩි පරීක්ෂාවට ලක්වෙන්න. නමුත් පලේන් එකට නගෙනකොට අප ඔක්ම පරරික්ෂාවට ලක්වවෙන්න ගැන ෙල්්ට ගලවල සපත්තු දෙක ගලවල ඔහු. අනිවාර්ය මෙතන පරිකකාාවට ලක්වෙන අපිත් දැගීල පෑන් තිෙනවනන් මුදු තියෙනවනම්ක් කකොම ගලවල කියල සමයි මේක මැතින් ඉහල් න අපිට කියලා මේක යටින් නනොවායිඩ බෑ ඔවතුමා කියන ප්‍රබූපර්යන්තයක් අවශ්‍යදම රටකට තියෙන් ඕෝනද පති මේ ගතනු ගතිකව තියෙන දයක් තිගේෙම නතින් කාලානු රුපවා අපට ඔන පරිමත්්‍යය රජ තීන්දුවක් ගන්න වනංජ අපි නැතිකරන්න පුළුව එක ප්‍රශ්නයක් නෑ න එ දේශපාලක්යට සාමාන ජනතාවක් අන්ඩ බැරි දැනතුමා මජන නියෝජිතයවනි මජන තවත්වක කියීල පලේන එක නැළ එන්න බැරිද ගඩ පුුවන් ඒගැ ප්‍රබ්පර්යන්තය ඔන්නන් ඕන්නන් අහුචි කරන්න පුළුවන් ඔබතුම අට පුළලන් නිියෝජන වක්ගේ ඔබතුමාන බාරා ඇමති අමාත්‍යවරය හදම. මමඉති අනිත්තගේ අයි අයිතිවාශිකමක් ගැන මමම තනි තන්දව ගන්නකරදේ හන ති පලිමෙන්න්වේ කෞුත්්ය කතුලා කිවත් ප්‍රබ පරිපරිියන් තෝරනෑය කියලා. මම එකට එකගයි මට ප්‍රශ්නයක් නෑ යි අපි විරාමිකරෙක් සිහ. ඇමිතිතුමා ජනවාද්‍ය අපති දන්න විදර ජනමාධ්‍ය අමාත්වරයාගේ ඉල්ලීම මත කැබිනැට් මණ්ඩලේ පත්කරනවා කැබිනට අනුකාරක කමිටුවක් විකාශන අධිකාරී පණත සම්බන්ධ ඔබතුමාහි සාමාජක මංකමති කැපී පෙනන්න සසාමාජකෙක් කියෙැකිවොත් බොතුමා ඉතාමත් ක්‍රියාකාරයන්දමින් නට ැදිහත් වෙන. මට තියෙන ප්‍රශ්නය තමයි ඉක්දස් නොමසේ අසුවට අසුනමය යුගයේදී සිටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනමාද්‍ය නිදහස වෙනුවෙන් ජනතාවගේ භාෂනයසා ප්‍රකාශනයේ අයිතය වෙනුවෙන් පෙනීසිටේ නීතික්න නිමන්ස්සිරිපාලද සිල්වා ඇයි මේ විදිහට ජනවාදවේදීන්ට මොකවාඩන්දාන්න පිබුරු පත්සකසන්න කැබිනැත් පන්ඩලේ විසින් යම් වගකීමක් බාරදී ලතියනවා අප කමිටුවට ඒ කමිටුවේ ඒ කමිටුව මගින් අපි සාමාන්‍ය දළ වශයෙන් පිළිබඳව පනතක් සකස්කර තිනවා කටුම් කෙටුම් පතක් ඒ කෙටුම් පත අපි ජනමාධදීවේ දීටදීලා අපිකි ව උුන්ගේ අදහස් දෙෙන්ට අපි එතනදී විවිධවාද විවාද ඇති ත අවසාන තීරණයක් නෑනක ගැන. ඉති එහිදී අපි මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නෙවෙයි. ඒ ප්‍රජාතන්ත්‍රවාධය එබියුස් කරනය කහෙවනත්තං. ඒ ප්‍රජාතන්ත්‍ර වභාවිතා කර අවභාවිතා කිරීම පිළිබඳවත් අප සැලකිලට ගණ්ඩුවෝන මොකද අද ජනමාධ්‍යයෙන් නිදහසට අපි වාර්න දාන්නෙන් හැ. නමුත් ඒ නිදහසේ පරිමාණය ප්‍රමාණය සහ ශේත්‍රයේ මොකදද. එ ඔබ්බට කියල දැම්බාන්න මිනිසුට අපහස කරන එක දැ දැම් මේ රටේ අපහස නීතියක් නෑ. අපහසනීතයක් තියනවා සාපරාධීහ ආපරාධී අපාසනීතිය තියනකොට ජනවාදති බොහොද හැසුරුන්. ල් ල් අවුදු විශිපා කයනන්න නඩුවින් තිීදුක් ගඩ. සිිවිල් ඩෙෆමේශන් වලින් දිස්ත්‍රේ කුසාවියට ගීලා නඩු පෞරලා. ට ප කෝට පිල් හිලා ට පස්ස සප ස්තාාතිි කරවා බුදු විශෂි පහක් කයනවා එතකොටඒ කිසිම ප්‍රතිඵලයක් නෑ එතකොට ඩැමේජ්ක වෙලා ඉවරයි නිසායිම ඉතාමලා තාර්ථවාදී ලැස කියන්නේ නමුත් මේකේ යම් යම් සීමාවක්ෂ සීමාවක් කියල ක කිය ඔබතුමා ස අපරාධී අපහස නීතිය ක්‍රීමිනැල් ඩෙෆර්මේෂන් කෙනෙ එක ගේෙන්න්්ඩෝනය කළ යෝජනා කරන්නවා නැ. Ma ං ඒ තිබුණ නං මේ වගේ තත්ත්වයක් ඇතිවෙන තිබුණු ඉඩකඩ ඉතාම අඩුයි ජනමාධ මගින් විවිධ පුද්ගලයන්ට අපහස කිරීම හේතුවක් පදනමක් නැතුව කටයුතු කිරීම මම විශ්වාස කරනවා එක නොතිබුණ නිසා අපි මේ ෆරඩ් ගේට් සැරිය වගේ අපි ජනමාධ්‍යියයට අපි ඕං වෘර්ත චෙක් පතක් දුන්න වගේ ේ ඒකට හේතුව සමහර උක්කොමනව සමහර ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍ය වේදීන් මේ තත්ත්වය වැරදි විදිහයට පාවිච්ච කර. ඒක එකකාරණයක් නමුත් මේ විකාශන අධිකාරී පනතේ පනතෙක් කරන්නේ විශේෂයෙන්ම මේ විකාශනය සඳහා ආයතන මේවා යම්ආකාරයක නීතිගත කිරීම හා නියමානුකූල කිරීම. ඒ පිළිබඳ පාල දෘෂය භාවයෙන් යුත්ත ඩ පිවලක් මීට කලින් තිබුණ නෑ ඒ එක පැත්තක් අ අනි පැත්ත තමයි මේක ජනමාධ්‍යයට පමණක්නවෙයි අපිට ෆේස්බුක් විශේෂය මුහුලු පොත්. ඒ ෂේත්‍රයේ අද සිදුවෙන ඒ වගගේ සිදුවෙන කොල්්චර දෙනකද සියදදිවිනි සසාගන්න නෑ ඇමතුමයි කැබිනට් පත්‍රකාවිතියනෝ ජනමාධ්‍ය ස සමාජ මාධ්‍ය පිළිබඳ ව දැම්ම කටුම් පතේ. ඉග්‍රීසික ටුන් පතෙත් නෑ ඉට පසේ අපි දෙර්නාාතර නියෝජනය කරමින් මම සහභායුේ අපේ ඉල්ලි මක්තිබුණන ඔබුතුමාලට සිංහල පරිවර්තනයයක් ඕන කියලා සිංහල පරිවර්නය ලබාදීල තින ොම ස්තුතියි බතුමාලට හැබ මේ සිංහල පරිවර්තනය හෝ ඉංග්‍රීසි පරිවර්තනය එහම සමාජමාධ්‍යගෙන කතා වන්න යැන සමාජමාධ්‍යයෙන් තබයි ලොකුම පහසේ වෙන් ලො මගේ මතයත් වනේ මුලින්ම සමාජමාධ්‍ය පිළිබඳව අපි යම් නීති පද්ධතියක් සැකසය යුතුයි කෙර ගතමයි මගේ පෞද්ගලක මතයක් ඒත් එකම මේ ජනමාධ්‍ය වල විශේෂම තිබුණේ ඔය ලයිසන් දෙන ක්‍රමය ද ලයිසන් එක්ටේන් කරන කරමය දීර්ග කරන ක්‍රමය මේ පිළිබඳව පැහැදිලි තත්වයක් නැති නිසා ගක් අයකිවා ඒ අපි මුලින් ගත යුතුයි කියලා නමුත් අපි සමාජමාධ්‍ය පිළිබඳව අප අමත කරලා නෑ. ඒ ඒ වෙනම ශේත්‍රයක් එක අපි ය ඒකරත් කැමිණට් පඩලේ යම්පියවරක් ගනී නැ ඇමතිතුමා මන්දන්නක ගැන නීතිප්‍රති දෙපාර්තමේන්තු සහ නීති කටුම් පද්‍යපාර්තමයන්තු විසින් සකස්කරා වෙන්නට පුළුවන් හැබැයි මේ හාල් පොල්ී ගැන නෙවෙේනි ජනමාදධකන්නේ පනතියෙන දෙයක් ඒ බොහෝ සංවේදී විශේෂත්‍රයා මේ බොහෝ ඒ විෂයානු බද්ධ කරුණු අමතක කරලා හදපු ස්වරෝපයක් තියනවා දැන් එකක් තමයි අන්තර්වාර් වගන්ති මේ වලට ඇතුළත් වෙන්න. මාස තුළග්‍යයාට පස්සේ පනත සම්මත වෙලා ඊට පස්සේ දැනට පවතින මාධ්‍යායතන ලයිස එක ගණ්ඩෝනේ කෙලා මේ පනත්කෙටුම් පතේ තියෙනවා. එතකොට දැන් දැනට පවතින මාධ්‍යාතනලට බොතුමාලා ඒ බලපත්‍රය ලබා දුන්නේ නැත්තං. රුපියල් මිියන ගානක ආයෝජනයක්. දහස්ගානක සේවකයන්ගේ ජීවිත. ඒවට කෞද්ද වග කියය එවැනි තත්ත්වයක් නෑ රංග අපි අපේ. ඔබතුමාලෙක් සාකච්ඡා කරේ මේක අඩුපාඩු තියනව නම් පෙන්නලා දෙන්න. මේ අවසාන පනතනවෙයිනේ එට ඔබතුමාලට බෞතරේ යන පාලි එහම හැමවිලා ඔතු ඕකන වැඩේ න ජනවාධ්‍යයන් කරන උපකල්පනයක් කරන මේක මෙහෙම වෙනවා කියලා. හම හිතන් දෙපා. අපි ඉතාම විවෘතයි. හරි ඔබතුමාලා කියන ව මේක් බේටික වැරදි මේ ටික සුදුසුනෑ. එතකොට අපිට පුළුවන් කිටේදී මේක සාකච්චා කරලා. ඒකට අවශ්‍ය ප්‍රතිපාදර යොදන්ට පනතත මේ අවසාන පලතර වී මේක ඩ්‍රාස්්ට් එකක් කෙටුම් පත විතරයි සාකච්ඡාව සඳහා. ඒකන බතුමල සාකච්චාවට ගෙනල්ලා බොතුමලගගේ මතේ ඇහුවේ හෙම අපිට එකසිේ දහතු තිවාකිල අපිට සහම්මත කරන්න ඕන උබතුමල ගන්න ඕනෑන පතිබන කුහො ගෙනල්ලා පලිමේතතුු ගේ හමත කරන්ස ස්ාතික කග නිල ඒක මතය විශල හම්බතකාන්න තිබුණ අපි හෙම කරේ නෑ විශේෂයම අපි කිව්වා ජනමාධ්‍යඇතන සමඟ අපි මේක සාකච්ඡා කරලා. ඔවුන්ගේ විසේම රහන් සමරජිය මැත්තුම හිටියහ එතුමත් කිවේ අපි ඔක්කම කිවේ. අපි මේක මේයක සාකච්චාරලා හ ඔහ මාධ්‍ය තන නියෝජනය කරන්න නෑනේ ඔට රිජුව මේක බලපාන්න නෑන මධ්‍ය අඇතරල රැකයා කරනයි නොමාද්‍යේ දන්න නැන එතුමායි කොමිටේද බොහම ජනමාධදිය පැත්තෙන් ගඩක් කාරණ කවරලුකාරන කිව්වාඒ අපි සාධහර කරගන්නටේ ඇතුමාටත් හද ඉති. අපි මේ ෆික්ස් මයින්ඩ්යක්ක්වික එහම කටයුතු කරනයි නෙවෙයි අපි කොමිටය සාමාජිකය වශයෙන් අපි වාද විවාද කරනවා අපි සාකච්ඡා කරනවා. තාම අවසා ඔබතුමාට ඔයකාරණ කියන තියෙන අප අවසාන කටුම්පත හැදුව එ පස්සේ දැ අවසාන කෙටුම්පත හදන්්ඩ මේ කෙටුම්පත්ය සංසෝධනයගේන්ඩ උබතුමාලගේ අදහස්තිීනනන් ඒව එකතු කර ග්ඩ තමයි. අපි එදා. බතුමාලාල කැඳෙ ඒ කැඳෙව ඒත් ඒත් අපේ තියන ප්‍රජාසංශවාදයනෙ ඒමනත්තං ඔබතුමා කියන විදියට අපිට එක සිදහතු තිවා බහතරය තියෙනවා කියලා අපිට ඕක සම්බත කරගන්න තිබුණ නිවන අපි හෙමකරී නෑ ඒම කරන්න න්නෙත් නෑ දිී මේක පුළුල් සාකච්ඡාවට භාජනය වෙලා ඒ සාකච්ඡාව තුළින් අපි අපිට යම් එකගතාවකට එන්න පුළුවන් වෙයි මේ පිළිබඳ බවතුමාලක් කරන සාධනීය කරුණු තියෙනවල ඒවා එකතු කොල්ලා ඒබිය සැක තියන තැන් තියෙනවලන් ඒවා දුරු කරලා අපිට ඒකන්ට ුත්ත කරන්න පුළුවන්වෙයි ඒ මිසක් මේ අපිට මේ ජනමාධ්‍ය සම්පූර්ිම විනාශ කරන්න ම අකාමකාදාන්ුවමනාව අපට නෑ අපි දන්නවා ජනමාධ්‍ය වලට තියන ශක්තිය ජනමාධ්‍යවලට තියන ගෞරවේ ඒවා හොහිම්ම තියෙනවා නමුත් අපි කියන්නේ යම් ආකාරයක මේ යිසන්දීම ක්‍රමවේද ඒ ඒවා අපි ඥ්‍යාමය කල යුතුව තිබ නමුකද දැන් කිීම ක්‍රමවේද න න ඔ ඔබ මට පද්ලක තරහත් මාධ්‍යත්ක මන හරි මඩ ගැවහර නොහර කියල ෑ මාධ්‍යිය මට විතරක්නිනි කාර්ද මඩ නොගහන්න කාර් මට මඩ නොගහන්න ම මේ සමාජ මාධ්‍යක මේ කතා කරන්නමතු මං කතා කරන්නේ ගැනේ විද්‍යුත් මාධ්‍ය කියලා ඒම මම මගේ කිීම. ඒම දෙයක් නෑ දේශපාලක්නෝනාම මඩ කණ්ඩත්වෝනි ඒමලතයි දේශපාලනයක් නෑන මේ රටේ හැදිලතිය ඒවිදිත්නේ දේශපාලයයක් ගෙන හොද කියනට වැඩිය පුළුවන්තරන් කොහෙෙන් හරි නරකක්හොවැඩනිි බලන්නේ හොඳ හයිලයිට කරනු අඩුවවිනේ හොඳ වැඩක් කරව ඒක හයිල්යිට්වෙෙන නෑ මකර අඩුපාඩුවක්රෝතේ ඒක මාධ්‍ය අයිතියක ඒක ඒකකට අපි මාධ්‍යය උරණෙන්ඩඕන නෑ ඇද ඔබතුමා මේ කැබිනට අනුකාරක කමිටුවේ කැපී පෙනෙන සාමාජිකයෙක් විදිහයට ඇැවිිප ම එක සාමාජකෙක් පබමණයික් සභාපතිය සභාපති දුරේ දරන්නේ ඇභවිජේ දස රජ පක්ෂාව කරන ඇම තුමා හරි නෑ ඔබතුමා එකනේ මේ සාපරාධී අපහාසනීතිය සම්බන්ධයෙන් ඊට පස්සේ මේ ක්‍රිමනල් ොෆන්සක් එකනේ අපරාධමය වරදි ජනතවීම සබන්ධයෙන් පක්ෂපාතිය අදහසක් දක්වොන කියල මට හිතන්නේ. ඒ මාධ්‍යවේදීන් ගෙනියලා හිර කරන්න ඕන්ට දඩුවන්දට දඩගහන්ඩයම ඕනදඒම අවශ්‍යාව කේරට උද්ගතවෙලන දිගන. සහසසික පිරිි සද්ද ංකාව මධ්‍යවේදීන් කියන්නේ. මදසාහසිික කියන එකට වන්දන්න ඔබතුන්ද අර්ථකතය මු කක්ද කියන්න ? සාහසිකැරි කාට හරි පිහෙන් අනිනවනන් මරණවනං ඒක සාහසිකයි ඒ වගේම චරිත ඝාතනය කරනවනන් ඒත් එක්තර ආකාරයක සාහසි කරවයක්න ැ පදනමක් නැතුන් ප්‍රවෘති මවා පාලා ඒ නිසා සාහසිකත්වය පිළිබඳව අර්ථකථනයමුකක්ද මෞතුමා තම සරල වහන්ලංකෝ සාපරාධී අපහස නේතිය ක්‍රිමිනල් ඩෙෆර්මේෂන් කියනෙ එක යලත් තාාපික කර කල තුම විශ්වා කර මොකදම මේ ර්තමාන ජනාධීපතිවරයා අග්‍රාමාත්‍යවරයා හිට කාලෙක දිදම තමයි අදන්ඩ දීති සංග්‍රහය මේ ඉවත් කරන්න තුමා කියන අයිත්තක ගන්නඩන කියල ංගිතන්න ඇතුම එතුම කරපුයක් ආප පසට හරයි කියලා නෞතුමාගේ පෞද්ගලක මතම මගේමටඒක රෙසවේශණල කත්තියවා එසවේශය කත්තියනවා නැදැ මේ බතුමා කැන කටුම් පත්වේ තියන යෝජනාතත්වේ තියෙන හිද. මේක අන්තර්ගතයන් පිළිබඳව කතා කරන්න ඕනේ නැකිේලද. ඒකන ැ දැ ඔබතුමාගේම ප්‍රශ්න කනක නමශයකර බතුමාම විශ්සක අවසාන් කන දැන් අපේ බතුමාලාත් සාකච්ඡාව පැවැත්වේ මේක වඩා ත්‍රිෆයින් කර වඩාත් සෝධනය කරලා හදලා. ඔපමටම් කළ ග්ඩ ඒ අදහසිය අපි සාකච්ඡාව තිබේ ඔබතුමාලා දුන්න අදහස් දැන් අපි ඊට පස්සේ දැවපතුමාලා කිව සිහල පිටපත්න අපි සිංහල පිපත් දෙන්න කිව. ඊට පසේ ඔබතුමාලා දෙෙන අදහස් අපි නැවතත්ව මේ කමිටුවේ සාකච්ඡා කරනවා සාකච්ඡා කරලා ෆයිනල් අවසාන කෙටුම් පතාවයින් පස්සේ ඒක ශ්‍රේෂ්ඨාධි කරනය දක්වාම යනමින්. දැක බැලූ බැල්මට මේක ආන්ක්‍රම ්‍යවස්ථාව දහවන වවස්ථාවහ දහතරන ව්‍යවස්ථාව උල්ලංඟනය වෙන ඒමන්දක මහාචරය ජල්ප. රිස් මහත්නය එතු නීත පිල්බඳ මහචරවරෙක්න පනිමනේ අවසානයේදී ශ්‍රේෂ්ඨාධි කරනය තීරණය කරන කරෙ වෙන්න මන්ද නෑ ඉති ඒ හමතත්තරම ප රාගව් කරන්න පුළුවන්න්නේ. එනවා කියන්නට පුළුවන් වෙනවා කර එක වෙන එම වෙනවනන් ඒක ්‍රේෂ්ාි කරන අපපහරි. කිසිම බයක්ෙන්න්න ඕන්නනෑන. ්‍රෂ්ඨාධිකරණය මේ රටේ තියනඒ ප්‍රජාතන්ත්‍රවාදී විවූහයන් මෙම ගැන සරකලා බල්ලා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා විරෝධී. යමක් මෙ පනතය තියෙනව නන් ඒක කියයි මේ පනතගට බෑ කියේලා එමලට මේ පන්ස තුනෙන් දෙක් ඕනිේ තුනෙන් දෙගක්ස්හ ජනමත විචාරණයයක් ඕන. කලි පනසකට හම න උනාන ඒමවින්නට පුළුව ඇති ඒ හැමදේටම අවස්ථාවතිනවා මේ කසිය දහතුරත් තිබුණ කෙලා අපිට මේ මේ ප්‍රතිහාර පා්ඩ බෑ රජයකට තුළෙන්දකති බකිලා ප්‍රාතිහාර පා්ඩ බෑ අපේ ආණ්ඩු කොරම වියවස්ථාව තුළ තමයි හැම දෙත්ම කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඒකයි ජඩිශල් ස්කෘටිඩ අධකරනන්නේ අධික්ෂණයට අබයිවෙන්න දෙයක් නෑ න ද දැන් ඔබතුමාහෙම කිව්වට තැන් මට එකන විරාමයට ඇන්නට ඉස්සල්ල මේ කාරයණයට අදාල් නොමුන්වන් මේ දවසල බොෝ දෙන කතා කරන එකක් තියෙනවනේ ද බැංකුුණි මාඩුවක් වෙනවා බ්‍රහස්පතින්ද සිකුරාධ සෙනසුරාද ඉරිදදා ට පස්සේ අද අසල පොයහින්ද සඳුදා දවස් පහක් බැංකෝහා ගැන ඔබතුමාලෝ එකසිදහතුනේ මොනහරි කරන්න නේදයන්න න්න මා ට කිය න කොලිබින් පිට න්ඩෙප රට යන්පා. ලබම ඉන්න කියලා ඉඩට පස පාලිමේන්තුට ඇන්ඩ කියලා ඉල්ලීමක් තියෙනවය මොකද කරන්න නැතුම. අපි දන්න මොකද පේවෙලා බල මොකද කරන්න න ඔබතුම ජේෂ්ට කැබිනට්ටම දැ තාම එ පිළිබඳ සාකච්ඡාවන කැබින ්‍රස්වීීමමතියන්තියෙන්නේ ඉදිරියට. තාමය ගැන අපි සාකච්ඡාවක් වෙලා නෑ? විදේශන අය දේශය න ප පළිබඳව සාකච්චාවක් සිද වෙලා නෑ ඒ පිළිබඳ මහා බැංකවිය අධිපත්තුම අපිය දැනවත් කරයි අපිටත් මේ කලුදදයක් අපි දෑම් කො කිය ැහනය ක දන්න දන්නේ හොඳයි අප විරමකට ගෙන් ත් බතුමාමින් පාවරකරගත් දට මහිතන තාමත්ත තු ්‍ර ලංක දක්ෂ ම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක කියන්නේ ස්බආඩ බන්්ඩාර්ණයක නිර්මාතෝතුමාගේ පටන්මයි තමත් වාමවාදී නැඹුරුවක් තියෙන ප්‍රගතිශීලි අදහස් දරන ඉට පස්සේ ජනතාවේ දුගේ දුප්පත් පාාවය පිළිබඳව බොහොම සංවේදී වුණු ඉතිහාසයක් තියෙන සංස්කෘතියක් තියන පක්ෂය. වර්තමාන ආණ්ඩුව විසින්. සමුෘදධිය වෙනුවට විකල්පයක් විදිහයට අස්වසුම කියන යෝජනා ක්‍රමය ගේන. ජනතාව අන්දෝනා නගනව මැසිවිලි නගනවා අපේ සමෘද්දිය කපල දැම්මා. අපේ ගෙදර මේ තරම් පිරිසක් ඇපෙන්න්නට ඉන්නවා අබාධිත යන්න ඉන්නවා. ඉට පස්ස අපිට ජීවත්වෙන්නට වෙන විදිහක් නැහැ වැරදි විදිහට ගණනය කිරීමම් කරලා අසාධාරණය විදිහට අස්වසුම කියනකක් පටවල තින්න එකකි. මොක්ද හිතන් ම ්‍රතිශලි පක්ෂ නෝචත. න මෙතන පක්ෂය ප්‍රගශීලී පක්ෂයකදර් අනි පැත්තද කිය නෙවෙයි ප්‍රශ්නය දැන් ජනතාවට අලුත් වැඩපිළිවලේදී. ඉතාම පැහැදිලිව රජයංකිලා තියෙනවා මේක අවසාන ලැස්තුව නෙවෙයි. දැන් යම් ලයිස්ටුවක් තෝරගෙන තියෙනවා නිලධහරීන් විසින් ගම ගමේ. මේ අයට තමයි මේක සුදුස කියලා ඒ ල යිස්තල් ප්‍රදර්ශනය කරලා තියෙනවා ඉරට කියලා තියෙනවා මේ ලයිස්තවේ නිුසුදුසවා ඉන්නවනන් ඕන කෙනකුට ගුරුත්තා ප්‍රකාශ කරන්න පුළුවන් අභ්‍යාචනරපත් අභ්‍යාචන ඉදිරිපත් කරාම ඒක පරීක්ෂා කල්ල බලලා තිීන්දුවත් දෙවා ඒක අභ්‍යාචනය ඒ කර කරු සත්යනං යගෙන කපල දානවා ඒ වගේ නොලැබි්ච කෙනෙක්කඉන්නවනන් මට මේක ලබාගන්න සූසුකම් තියෙනවා කියලා ඒයාට ති්‍යාචනයක්කි දිරිපත් කරන්න පුුවන්. දැ දවස් දහයක් තවත් කල්දීල තීරවන්නේ. මේක අවසාන ලැස්තුුවනේ ැයි අ්‍යාචන ඉදිරිපත් කරන්න දිල තින මාර්ගය ඇ්පකින්. ඉ ඇමතිතුමා අරාර ගමේ ඉන්න මිත්තනියකට ඒ සීයා තාත්තකනෙක්ට මේ අපප්ෙක් පාවිච්ච කරන්න පුුවන්ද ඔන්නන් ඕුන් හනවා නිල ධරරින්ය ගහන ඇප් එකක් කියන්න මොක්දකේ. ොට ්‍රායෝක ව ත හම කලලා තිනයි වැර ම පිළිගන්න ඒ කළලතිනයි වැරදි ඒම නැත්තුව ඒ අයට ඒ කරුණු ඉදිරිපත් කන්නඩ අවස්ථාව දෙෙන්න මං අනි වාර්ය මුන්දල් ආමාර්ත්‍යංශයම යොමු කරන්නාව බතුමා ඉතාම වැඩ ගත්කාරණයක් ඒක ප්‍රායුක නෑ කියලක මත් පිළි ගන්නවා. ඒමිසක්ක අවසානමක බැහැදිරුව කියනවනි අවසාන ැයිස්තුවට න ඔන්න බුද්ධතාවයක් කියනවන දැ අහවල් එක්ෙන අටද දැ එතුමල්ල කියන්න මදන රජය පැත්තෙන් කියන්නේ අදාලාය කියන්නේ වර්සකායගේ ඊළකට ආවාාධිතියන් කකගඩ රෝගෙන්ගේ ඒයාගේ ලයිස්තුවත ම්‍රද පසිද්ධියයට පත් කරේ නෑ කියලා හරි ඒ ඒකත් ප්‍රසිද්ධයට පත් කර නවා. ඉති එතකොට සමස්ත වශයෙන් අවසානයේදී මේ ඕන කෙනෙකොට පෙෙනලා දෙෙන්ට පුුවන් මේ අයට සුදු සුද නැද්ද කියන කාරනය ඉට පස්සේ ෆයිනල් ලයිස්තු අවසාහන ලැස්තු වෙන්නේ පස්සේ. අන්න ඒ ලයිස්තුවල තමයි විරෝධ කියනවන ඒ ලයිස්තුවෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ. මෙතන අසාධාරණයක් වෙලා තියනවද නැද්ද කියලා. දැනුත් සහරය හදි්‍යයට අපි කිවන අභ්‍යාචනා කරඩමලා අවස්ථාව තියෙනවා මේ අවසාන තීරණය නෙවෙයි කියලා. ඉති එතකොට ඉඒ කණ්ඩායමතිං එකත් එක්තර අන්දමකට සමහරයට සැකයක් ඇතුරුත් අපි නොල ලැබෙන් නෑ කියලා ඒකට අභ්‍යා මේ කැෑකෝ ගැහීම ඉතින් එක පුරුද්ධක්නය එක එක ඒක අපි වැඩිපුර ගැල විවර්චනය කළ තු නෑ ඉතින්ගේ ඒ තුළිනුත් ඇතිවෙන්නේ මේක නිවරදි කර ගැනීමේ ක්‍රියාමාර්ගේ කට රජය අවතිරගීම රජය මුලි නම්ම කිව්වා මේක අවසාන ලැස්තුනේ මේකට අභ්‍යාචනය කරන්න පුලුවන් කියලා වන විටත් එක්ස ජාධක පක්ෂයේ නායකයා විදිහයට රනිල්විි ක්‍රමසිංහ මහතාත් ඉවගේ මඔය වාජිර අබේවර්ධන බගේ මහත්පොරුන්, එක්ස ාක පක්ෂය නිලතලධාරණය සඳාන් කරනවා ඉදිරරි ජනාධිපතිවරණය සඳහා ජාධපති අපපේක්ෂකයා විදිහයට ඉදිරිපත්වන්නේ රනිල් විි ක්‍රමසිංහ හත්මයේ. ඔවතුමාගේ සහයෝගය ඔහුට තියෙනමන්ද. මහිමේ ූද දගවත් තිලා මුඩ ගහන්ඩුවමනව වක්න ලබනෞරදතිය ති බනවෞද්දක තව කොච දේශපාලන වෙනස්කම් ප්‍රශ්න මේවා ප්‍රවනතාවයන් එක දවසය එක රයකින් වෙනස් වෙන්ඩ පුළුවන්න්නේ. හරිද අපේක්ෂකෙක්තාව ඉදිරිපත් වෙලත් නෑ මැතිවරණ එකට නාමියයෝජනා කැන්ඳවලත් නෑ. ඇඳවන්නව දැම්ම අපට තිීදුුගන්නඩ බෑන. ඒ ඒ කියන න දැන්. ඒක ශ්‍ර ලංක නිදහස් පක්ෂනාක මෛත්‍රපල සිස මහත්මයක තුම දිරි පත්ව තකොට ඔබතුමත් ඕොරගන්නන්නේ තමන්ගේ පක්ෂේනායක අබන මෛත්‍රිපාල සිරිසේ නම මෛදිරි පත්වේද වෙන කවලු තිදිරිපත්වේද රනිල් වික්‍රවශක මහත්‍ය දිරිපත්වේද ඒමන තම් වෙන තවතුන්වෙවැනි පාර්ක්ෂ යක්කි දිරිපත්වේද. ඒවා ඒ අවස්ථාව දි. ැම්ම ීරණය කරන්නට බෑනේවාක සංක මදවක්න හැයි මබලන් කෙ හත්ගවත්තමයි තතාව එනා වෘදය සැප්තැම්බර්ත තමයි ජනාධි පතිවරය නීතියනු කොලව ජනාතිිපතිවරය සදානාම ජනාකැද වන්න පුල දැංා අපට යනය කනවෙයි රට වැතුුණු ප්‍රපාතිෙන් ගඩනඟගණ්ඩ ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩන් නංගන්ඩ ශක්තිය තියට දැන්ට ශක්ති තියෙන පුද්ලපුට උදවකරණය එක. ඒෙන් අදහස් කරන්න මේ. නනාගත දේශපාලනය ඒ අවස්ථාවේදී ඇතිවෙන ජාතික ප්‍රවනතාවයන් අනුව දේශපාලඩ ප්‍රවණතාවන් අනුව තමයි හැමෝම තිීරණය කරන්න. දැ අද කවද තව ෞුදකින් චන්දයන්නේ ආර්ථිකින්ක තීන්දු කරන්න බැනි යම් ප්‍රසාදයක් යම් මම්මයි ගැන ඇති මේ කරන වැඩ පිළිබඳව. නමුත් ජනතාව චන්දය දෙන්නේ තමාට ඊට ඉස්සල්ලදාන් සිද්ධියක්කුලොත් ඒකත් බලපාල වන චන්දයට ි දන්න නිවා වුරුදුහනා චන්ද කරලා. ඒ බේමක්හොම තීරණය වෙන්නේ අවසාන මාසේ තුලදී. ඇ ඊලකට බලාා නෝටි චත් නාධිපතිවරණය සඳහ එන බලවයකබනු හද කවුදේන පුද්ගලෝ කෞද්දමකට ඉදිරිපත්ති වල ඇස්තුති රොන හතලයක් පණහක් ඒ එක්කෙනෙක් දෙන්නන්නේෙන කවුලු දන්නවන මේ තරගීම රේශෂකේ ප්‍රධහන දන එක්කෙන හරි දෙන්න හරි කෞද කල වෙලාවේ මතු වෙනවනේ ඒ මතුවීම මෝඩනේ. ඒ ප්‍රලතාවයක් ගොඩ නැගෙන සංක මගේ අද තුන්සිය හැටේ ඔබතුමාගේ අහන අවසාන ප්‍රශ්නය දැන් නිමල් සිරිපාල්ද සිල්වා කියන්නේ දීර්ග ඉතිහාසයක් තියන දේශපාලක්නේ මට මතක විදේ සිමමාාව බන්්ඩාණනාක මහත්මගේ ්‍රජාීතය පිළි බඳව නාධිපති කොමිෂන් සභාවේදී නීතිකඥවරයකු විදියට එතුමට සහයදන්නට ඔබතුමා මහාබ්‍රතානය සිට පැමිණිය ඒැනේ බ්ලංකාවේ ශාල ඉතිහාසේල අද බතුමාගෙනම නිවාවරීමම ලියවෙන්ඩෝ. ඒකම ඉටත්පනා වැදගත් සිදුවීම තමයි යහපාලන ආණ්ඩුව නිර්මාණය වීමේදීම වැරදිනන් නිවරද කියන්න ජනාතිිපතිදුරාපේක්ෂකය විදිහයට ඉදිරිපත් වෙන්න මුලින්ම එල්ලීම ඉදිරිපත් වෙන්නේ මෛත්‍රපාලිසිරරිසේන මහතාරනවේ ඔබොතුමාත් ඇ මේ වගේ වර්ණවත් දේශපාලන ඉතිහාසයක් තිබෙන ඔබේ අනාගත බලාපොරොත්තුව විශේෂනාගත බල පොෘත්තුවක් නෑ ජනාධපතිපපුටු අග ඒ ඒ එම විශේෂ බල ඒවා දයිවේ විසින් කෙනෙකුට ලැබෙනවා මිසක්ක දැන් මම විපක්ෂණය කැහැටියට හිටියා. සභහනාය කැටිට දෙස්සරයක් හිටියා අමාර්්‍යංශ ගණනාවක සේවය කරන්න. ඒගේ ලෝක සෞඛ්‍ය සංවිධානය සභහපති වුණු පලවෙනි ආසිාතිකයා වුණා ඒගේ සාම කණ්ඩායමේ තැමිල්චෙල්ලොම් එක ඒයාක කතා කරන ඒකට මව පත් කරා. ඉති ඒ මට ලැබුණු ඒ බහමිකාව මගේ දැනිම හා විශ්වාසය හැටියට ම සාර්ථකව ඉටු කරලා තිනවා. නමුත්ද සංක ජීවිතයේ සමහර තනතුරු. සමහර තත්ත්වයන් දක්ෂකාම කැපකිරීමවත පමණක්නේ ඒකට වාසනාවත් ඕනනේ. ඉති එක වාශනාව තිබුණොත එහම වෙයි නැත්තන් හම නොවෙයි එහෙම කියලා අපි ජීවිතේ ඒ ඒ ගැන අසතුට පත්වෙන්න ඕන නෑ අපි කරපු දේවල් වලින් අපි සතුටට පත්ව වෙන්නුව වරායනාවික හා ගුවන් සවා මාත්‍යය නිමල් සවිපාල්ද සිිල්වා මහතා අද තුන් සේට ආරාධිත අස්සුන නය කර ද ොනිස්තුතියමතිතු මහ චච අපේ ආරාධනය පිළි ගැත්තාට. අපි සුපරුදු විදිහට ලබන සතියේදීත් දෙරන තුන් සයහකින් හමුුවමු ඔබට සෝදායි රාත්්‍රයක් අයිවා.